गर्कटयतु नायकहांसे अतुलु महासंगरत्न अवसर श्रद्धावंत पिंगतुनी बिस्मेन्नुवर श्रीलंकाराम विहारस्थाने මාසකීපයකින්දලා පවත්වාගෙනින් ලබන ධර්මදේශනා ඒ වගේම පූජාමය ආදී සෑම පින්කමක්ම කරන අතරතුර මේ බදාදා දවසේ භාවනා සම්බන්ධව අනුශාසනාවක් හා සතිපට්ඨාන භාවනා සම්බන්ධ ඇති වෙන ගැටලු සාකච්ඡා කිරීමට යොදාගෙන තියෙනවා. දැන් අපි මේ වැඩමුළුව පුරාම මාස ගණනාවක ඉඳලා ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට තමන්ගේ මේ ලැබුවා වූ ජීවිතය තුළින් බුදුහාමුදුරුව පෙන්වන ආර්ය අෂ්ටාංග මාර්ගය වඩා ගන්න සතර සතිපට්ඨාන භාවනාවක් පුරුදු කරන ආකාරය ගැනයි පැහැදිලි කරගෙන ආවේ. විවිධ ස්වරූපයෙන් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග හා සතර සතිපට්ඨානය කියන පුහුණුව පිළිබඳව පැහැදිලි කරගෙන ආවා. දැන් මේ පවත්වාගෙන යන්නේ ගිය සතියේ පැවැත්වුවේ සම්මා සති කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගයේ සම්බන්ධවයි. සම්මා සති ලබා ගන්නේ කොහොමද? සම්මා සතිය ලබා ගන්න අපි කිව්වා සතර සතිපට්ඨානයක් පුහුණු විය යුතුයි. භාවනාවක් විදිහට වැඩි විය යුතුයි. ඉබේ ලැබෙන දෙයක් නෙමෙයි. මේ සම්මා සතිය ලබා ගන්නකොට නැත්තම් මේ සම්මා සතියට යනකොට එහි වැදගත්කම බුදුහාමුදුරුව පෙන්වන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන සතර සතිපට්ඨානය. දැන් මේ කාය වේදනා චිත්ත ධම්ම කියන්නේ කායික අරමුණක තියෙන වේදනා චිත්ත ධම්ම කියන තුනයි. එහෙනම් මේ නිවන් දකින ඒකායන මාර්ගයේ තියෙන්නේ කයෙන් එන අරමුණක වේදනා චිත්ත ධම්ම වැඩිම. එතකොට ඒ සම්බන්ධව කායික අරමුණක වේදනා චිත්ත ධම්ම වඩනවා නම් එතන හතරක් තියෙනවා. කාය වේදනා චිත්ත ධම්ම. දැන් මේ පිළිබඳව හැමදාම මතක් කරා. මොකද හුඟක් අයට හිතෙන්නේ කල්පනා වෙන්නේ ඔය දේ නෙමෙයි. දැන් අපි ගිය සතියේදී මේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතරේ නැත්නම් කයෙන් එන අරමුණක කායික කොටස තුල වේදනාව තුල ඒ කයෙන් ඇති වෙන වේදනාව තුල කයෙන් ඇති වෙන සිත තුල ඒ සිතේ වේදනාව හැර අනිකුත් ධම්ම තුල තණ්හාව ලැබීමෙන් උපාදානෙට ලක් වෙනවා. එහෙනම් මේ භාවනාවක් සතර සතිපට්ඨාන භාවනාවක් වඩනකොට වෙන්නේ මේ තණ්හාව කාය කියන කොටසෙන් ඉවත් කර ගැනීමත් ඒ වගේම වේදනා කියන කොටසෙන් ඉවත් කර ගැනීමත් චිත්ත කියන කොටසෙන් ඉවත් කර ගැනීමත් ධම්ම කියන කොටසින් ඉවත් කර ගැනීමක් තමයි අවශ්‍ය වෙන්නේ. මේ වඩනවා කියන්නේ භාවනාවක් වඩනවා. වැඩීමෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මොකද්ද? තණ්හාව ඉවත් කිරීමේ. නැත්නම් අකුසලයෙන් නැති කිරීම. තණ්හාව සම්පූර්ණයෙන් ඉවත් වෙනකොට නැති වෙන්නේ අකුසලෙ. එහෙනම් වැඩීමකින් බලාපොරොත්තු වෙන්නේ මේ අකුසලයේ ඉවත් කිරීම කිව්වත් හරි තණ්හාව සම්පූර්ණයෙන් නතර කිරීම කිව්වත් හරි. මේ ප්‍රශ්න තියෙන්නේ අකුසලේ අකුසල් 10යි තියෙන්නේ මේ අකුසලේ රඳාපවතින කාම තණ්හායිකයි. අකුසලේ බොහෝ විට රඳාපවතින කාම තණ්හායිකයි. කාම තණ්හා නැති තැන අකුසලේ විද්‍යාමාන නැහැ. කුසලේ විද්‍යාමානයි. ඒතර බවදා පව තණ්හාව සක්‍රිය වෙන තැනක කුසලේ විද්‍යාමානයි. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීම හෝ සතිපට්ඨානය කාය වේදනා චිත්ත ධම්ම වඩනකොට මුලින්ම මේ අකුසලය යටපත් වෙන්න ඕනේ. ඊට පස්සේ අකුසල් මුල්
යටපත් වෙන්න ඕනේ. නැත්නම් විනාශ වෙන්න ඕනේ. යටපත් වෙලා බෑ අකුසල් මුල් විනාශ වෙන්න ඕනේ. අකුසලේ යටපත් වෙනවා අකුසල් මුල් විනාශ කරනවා. ඔන්න ඒ ක්‍රියාමාර්ගය තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. එතකොට අකුසල් මුල් විනාශ කරන ශික්ෂාව තමයි ප්‍රඥා ශික්ෂාව. සමාධි ශික්ෂාව කියන්නේ අකුසලේ යටපත් කරන ශික්ෂාවයි. සීල ශික්ෂාව කියන්නේ කායික හා වාචික අකුසල් වලින් වැඩ ගන්නෙ නැතුව ඉන්න පුරුදු වෙන ශික්ෂාවක්. ඒක අකුසලේ සම්බන්ධව මේ ශික්ෂා තුනේම සම්බන්ධයක් තියෙනවා. සීල ශික්ෂාවෙන් කරන්නේ කායික අකුසල් හා වාචික අකුසල් දුරු කරගන්න ගන්න උත්සාහය. සමාධි ශික්ෂාවෙන් කියන්නේ අකුසල් සියල්ල සංකල්පීය අකුසල් පවා යටපත් කරගන්න අකුසල් සියල්ලම අකුසල් 10ම යටපත් කරගන්න උත්සාහය. ප්‍රඥා ශික්ෂාවෙන් කරන්නේ අකුසල් 10 නිර්මාණය කරන අකුසල් මුල් විනාශ කිරීමේ කෘත්‍යයයි. දැන් මේ කෘත්‍ය තුනට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒකායන ක්‍රමයයි තියෙන්නේ මේ කෘත්‍ය තුනම වෙන්න. කෘත්‍ය දෙකක් වෙන්න ඒකායන ක්‍රම නෙවෙයි අනන්තවත් ක්‍රම තියෙනවා. එක කෘත්‍ය සීල් රකින්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. දැන් බෞද්ධයෝ සීල් රකින්නවා බුදුහාමුදුරන්ගේ ධර්මයේ බුදුහාමුදුරුවෝ දීපු හින්දා උපදෙස් දීපු හින්දා. තවම ලෝකෙ මිනිස්සු සීල් රකින්න එක එක විදිහට. ඒගොල්ලන්ගේ චේතනා පිළිගැනීමේ සීලේ සම්බන්ධ වෙනත් විදිහක්. දැන් පෙළක් අය දැන් ලංකාවේ වුණා සීල් රකින්නවා නීතියට බයි. හොරකම් කරන්නේ ගුණයකට නෙවෙයි නීතියට දඬුවමට බයි. දැන් ඒකින්ද මේ සීල ශික්ෂාව විවිධ ස්වරූපයෙන් තියෙන්න පුළුවන්. සමාධි ශික්ෂාවත් ඒ විදිහට විවිධ ස්වරූපයෙන් තියෙන්න පුළුවන්. දැන් Hindu ලබ්ධිකේ සිවදේවියන් ගැන තියෙන ශ්‍රද්ධාව ගෞරවයෙන් හින්දා සිවදේවියන්ගේ ගුණ සිහි කරලා අකුසල් 10 යටපත් කරගන්න. ඒකත් සමාධි ශික්ෂාව. ඒ වගේම තවත් ආගමික ආගමකමින් කෙනෙක් ඒගොල්ලෝ අදහන දේ විශ්වාස කරලා ඒ ධර්මයේ විශ්වාස කරලා ඒ ධර්මයේ ගුණ සිහි කරලා ඒ ධර්මයට අනුව මොනහරි කමඨාණක් වඩලා අකුසල් 10 යටපත් කර ගන්නවා. ඒකත් සමාධි ශික්ෂාවයි. නමුත් මේ ප්‍රඥා ශික්ෂාව කියන එක වෙනත් තැනක දකින්න බෑ. සීල ශික්ෂාවට අවතීර්ණ වෙන්න මිනිස්සු ඉන්නවා විශාල දොරටු ප්‍රමාණයකින්. විවිධාකාරයෙන් සීල් රකින්න මිනිස්සු ඉන්නවා. සීල් රකින්නවා. ඒක ඒ සීල් රකින්න උදව් වුණේ එක හේතුවක් නෙවෙයි. විවිධ හේතු. බෞද්ධයෝ සීල් රකින්නවා. බුදුහාමුදුරුවෝ නිවන් දකින්න මාර්ගයට අවශ්‍ය දෙයක් හින්දා ආර්ය අෂ්ටාංග මාර්ගයේ එක ශික්ෂාවක් හින්දා සිල් රකින්න ඒ කියා දීපු විදිහට සිල් රකින්න පුරුදු වෙන එක බෞද්ධ කම. ඒ වගේම සමාධිය වඩන අය ලෝකේ ඕන තරම් ඉන්නවා. නේ ඒවත් එක්ක බෞද්ධ සමාධිය පටල ගන්නවා. දැන් මේක නෙමෙයි හරි ක්‍රමය. අපි කරන ක්‍රමයයි කියලා කියනවා. දැන් උදාහරණයක් විදිහට මේ බෞද්ධයම කියනවා වර්තමානයේ පහසුම භාවනා ක්‍රමය තමයි චක්‍රාවදි කිරීම. මේ වගේ ඒවා කියන ඒවා කරන්න යනවා. මේ චක්‍රාවදි කරන එක සමාධි ශික්ෂාවේ එක කොටසක් තමයි. හැබැයි මතක තියාගන්න ඕනේ චක්‍රාවදි කරන එක මේ සමාජයට ආවේ 1800 නේ 1800 නෙමේ ක්‍රිස්තු වර්ෂ 800න් පස්සේ. 800ට ඉස්සෙල්ලා එහෙම එකක් තිබුණා කියලා ඉන්දියාවේ පොත්වලත් නෑ. දැන් බුදුහාමුදුරන් කාලේ දේශනා කරපු ත්‍රිපිටකයේ තුලක් නැහැ. එතකොට ඒවා පසුගාලීනව ආපුවා. ඒවා වුණාට සමාධි ශික්ෂාව. දැන් ඒ වගේ මේ සමාධි ශික්ෂාවට විවිධ පැතිකඩ විවිධ ගුරුහරුකම් විවිධ ක්‍රම තියෙනවා. ඒකින් සමාධි ශික්ෂාවත් එහෙනම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ විතරක් තියෙන දෙයක් නෙවෙයි. නමුත් කවුරු හරි හෙව්වොත් හොඳට මේ ප්‍රඥා ශික්ෂාවට එකම එක ක්‍රමයයි තියෙන්නේ ක්‍රම දෙකක් නෑ. කිසිම සාසනයක ප්‍රඥා ශික්ෂාවක් ගැන පැහැදිලි කිරීමක් නෑ.
කිසිම ආගමක ප්‍රඥා ශික්ෂාව ගැන පැහැදිලි කිරීමක් නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල ප්‍රඥා ශික්ෂාව තමයි අවසාන ශික්ෂාව. එතකොට අනිකුත් ශාසනවල සීල ශික්ෂාව හා සමාධි ශික්ෂාව වලින් අවසාන කරනවා. මේ ප්‍රඥා ශික්ෂාව ලැබෙන ඒකායන ක්‍රමයක් බුදුහාමුදුරු දේශනා කරනවා. ප්‍රඥා ශික්ෂාව ලැබෙන ඒකායන ක්‍රමය තමයි සතර සතිපට්ඨාන වැඩි. දැන් සතිපට්ඨාන භාවනා පුරුදු කරන කෙනාට මේ වගේම අහලා තියෙන්න ඕනේ. මොකද තමන් ගිහිල්ලා පෙරක් අය අපිම දන්නවා සතිපට්ඨාන භාවනාව මුලින් පුරුදු කරනවා දෙවනුව යනවා චක්‍රවදී කරන්න. මොකද ඒක ඊට වැඩිය හොඳයි කියලා. ඒ වගේ ඒ පටු අදහස් වලට අනේක බුදුහාමුදුරුවෝ පෙන්නනවා අරතිය නැමැති මායාවේ බලපෑමට අහු වෙනවා කියලා. අදි අරතිය කියන්නේ අදි කුසලයට අකමැති වීම. දැන් මේ මාර්ග ස්වરૂප ගැන අපිට මේ දේශනා මාලාවේදී පුළුවන් වුණොත් පැහැදිලි කරන්න වෙනවා. මොකද වේදනානුපස්සනාව තුලත් මේ මාරයන්ගේ බලපෑම. මාරය කියලා සතෙපුජ්ජලෙ එන්නේ නැහැ. තමන් ළඟ තියෙන මනස්ගත ටික තමයි මේ මාරය කියන්නේ බුදුහාම. තම තමන්ගේ උගච්චමෙන් හදාගත්තේ මාරය ගොඩක් ඉන්නවා තම තමන්ට. ඒ වගේම වැරදි විශ්වාස වලින් හදාගත්තේ මාරය ගොඩක් ඉන්නවා. මෙන්න මේ දේවල් මේ ප්‍රඥා ශික්ෂාවට තනි කරම හානි කරනවා. ඒකට විරුද්ධ වෙනවා. දැන් අපි අද දවසේ මූලිකව මතක් කරලා දෙන්න යනවා මේ සතර සතිපට්ඨානයේ වැඩීමේදී. කාය වේදනා චිත්ත ධම්ම වැඩීමේදී. දැන් ඒ සඳහා මේ පින්වතුන්ට අපි උපදෙස් දුන්න මේ බොහොම සරලව ඉඳගන්නේ නැතුව සක්මන් භාවනාව කරන්න පුළුවන්. සක්මන් භාවනාවෙන් කරෙන්නේ මොකද්ද? කාය වේදනා චිත්ත ධම්ම කියන සතර සතිපට්ඨානයේ වඩන ක්‍රමයක්. හරියට කරොත් වැඩෙනවා. දැන් මේ සතර සතිපට්ඨානයේ වැඩීමේදී ශ්‍රාවකයා දැනගෙන තිබුණොත් හොඳයි. කවුද මේකට ඉන්න ලොකුම බාධකය? සතර සතිපට්ඨානයට කාය වේදනා චිත්ත ධම්ම වැඩීමේදී නැත්නම් කාය වේදනා චිත්ත ධම්ම කියන කයෙන් එන අරමුණේ තණ්හාව නැතිකරන්න යන පුහුණුවේදී වැඩීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ අරමුණේ ස්ථාන හතරෙන්ම තණ්හාව අහක් කරන්නේ. කාය කියන එකෙන් අහක් කරන්න ඕනේ තණ්හාව. වේදනාව කියන එකෙන් තණ්හාව අහක් කරන්න ඕනේ. චිත්ත කියන එකෙන් තණ්හාව අහක් වෙන්න ඕනේ. ධම්ම කියන එකෙන් තණ්හාව අහක් වෙන්න ඕනේ. ඒක තමයි සතර සතිපට්ඨානෙ වැඩිම කියන්නේ. එතකොට කාය වේදනා චිත්ත ධම්ම වඩනකොට කවුද අපිට හතුරු? ලොකුම හතුර හඳුන ගන්න ඕනේ. මේ හතුර හඳුන ගත්තේ නැත්නම් කාය වේදනා චිත්ත ධම්ම වල හතුර කවුද කියලා හඳුන ගත්තේ නැත්නම් හැමදාම මේ භාවනාව හැමෝම නවත්තන්නේ. දැන් අද වුණත් කවුරු හරි ඔය සක්මන් භාවනාව කරලා නවත්තන්නේ හතුරගේ පැත්ත අරන්. ඒ කියන්නේ හතුරගේ පැත්ත තමන් ගත්තොත්, ශ්‍රාවකයා ගත්තොත් භාවනාවේ ප්‍රගතියක් නැහැ, භාවනාව විනාශයි. ඉතින්ද කියනවා මේ සතර සතිපට්ඨානේ හතුරගේ පැත්තට වාසි වෙන්න තමන් ඒ භාවනාව වඩනකොට ඒ භාවනාව විපස්සනා භාවනාව සතර සතිපට්ඨානෙ වැඩිම විපස්සනාව කියන්නේ විපස්සනාව උපක්ඛිලේශයකට අහු වෙනවා භාවනාවෙන් විනාශ වෙනවා. එහෙනම් ඔය විදර්ශනා උපක්ඛිලේශයට උදව් කරන කෙනා තමයි සතර සතිපට්ඨානෙ හතුරා. දැන් සතර සතිපට්ඨානෙ කියන්නේ කාය වේදනා චිත්ත ධම්ම. හතුරා කවුද? කාය වේදනා චිත්ත ධම්ම වැඩිීමේදී හතුරා ප්‍රධාන හතුරා චක්කු වේදනා චිත්ත ධම්ම නෙවෙයි. අපිට තියෙන තව චිත්ත ධම්ම මේ වේදනා චිත්ත ධම්ම වලින් හැදිච්ච බලමුළු තුනක් තියෙනවා අපි ළඟ.
දැන් අපිට වඩන්න කියන්නේ බුදුහාමුදුරුවෝ කාය වේදනා චිත්ත ධම්ම. තුනක් නෙමෙයි හයක් තියෙන ඔක්කොම. එතකොට කාය වේදනා චිත්ත ධම්ම වල ප්‍රධාන හතුරා මනෝ වේදනා චිත්ත ධම්මයි. හතුර හඳුන ගන්න. තමන්ගේ භාවනාවේ හතුර කවුද? ඒ සක්මන් භාවනාවේ හතුර කවුද? මනෝ වේදනා චිත්ත ධම්මයි. දැන් මේ මනෝ වේදනා චිත්ත ධම්ම කියන හතුරගේ හතුරු ස්වરૂප හරියට හඳුනගත්තොත් ශ්‍රාවකයාට භාවනා වඩන්න ලීසි. නැත්නම් වෙන්නේ මොකද්ද? හතුරට භාවනාවේ හැම මොහොතකම අහුවෙන්නේ. තමන් හතුරගේ පැත්ත ගන්නවා. ඒක සාමාන්‍යයෙන් භාවනා කරන ශ්‍රාවකයේ ඔය සක්මන් භාවනා කරනකොට හරියට හතුරට හතුරගේ පැත්ත ගන්නේ අර මනමේ දේවිය වගේ. මනමේ ජාතකය කියලා එකක් තියෙනවා. ඒකත් බුදුහාමුදුරු දීලා තියෙන්නේ මේ මිනිස්සුන්ගේ සංසාර ස්වરૂපේ යථාර්ථය පැහැදිලි කරන්න. මේ මනමේ දේවිය කියන්නේ කවුද? මනමේ කුමාරයා. මනමේ කුමාරයා කියන්නේ බොහොම ධාර්මික පුජ්‍යලිය. එයාගේ භාර්යාව තමයි මනමේ කුමාරි. දැන් මේ දෙන්න බොහොම සතුටෙන් විවාහ වෙලා දුර ගමනක් යන්න සිදු වෙනවා. යන්න ඕනේ මහ වනාන්තරෙමදී. මේ දුර ගමන යනකොට මේ වනාන්තරේ තනි මේ දෙන්න විතරයි යන්නේ. යනකොට ඒකේ ඉන්න වැද්දේ වැදි නායකයෙක් මේ මනමේ කුමාරයා එක්ක සටනට එනවා. නමුත් වැදි නායකයා ළඟ ආයුධ නැහැ. තියෙන්නේ දුන්නා ඊතල්. එන්නේ අතින් පහින් සටන් කරන්න. දැන් මේ සටන පොරබදනකොට දැන් කොහොම හරි අර මනමේ කුමාරයාගේ කඩුවයි කඩු කොපුවයි විසි වෙනවා. දැන් ඊට පස්සේ අන්තිමට අර වැද්දව මර්ධනය කරගෙන බිම හෙලාගෙන අර ස්වාමි දියණියගෙන් ඉල්ලනවා, මනමේ කුමාරියගෙන් ඉල්ලනවා කඩුව වැද්ද විනාශ කරන්න. නමුත් ඒ කුමාරි මනමේ කුමාරයාට දෙන්නේ කඩු කොපුව. සැබෑ කඩුව දෙනවා වැද්දට. එතකොට වැද්ද කරන්නේ මොකද්ද? මනමේ කුමාරයා මරන්න. දැන් මේ ස්වාමි දියණිය ඇයි එහෙම කරේ? එයාට ඒ ඉස්සර හොඳ වුණේ මනමේ කුමාරයා. නමුත් මේ සටන දැක්කම හොඳ වුණේ වැද්දා. දැන් වර්තමානයේ හොඳ එක ඉතුරු කර ගන්න ඕනේ, අතීතයේ හොඳ එක නෙමෙයි ඉතුරු වෙන්න ඕනේ. දැන් වර්තමානයේ හොඳ එක වැද්දා හින්දා කඩුව දුන්න වැද්දට. කවුද? මනමේ කුමාර. දැන් ඔන්නේ මනමේ කුමාරි වගේමයි සතිපට්ඨානයේ වඩන හැම දෙනාම ඉස්සර හොඳයි සතිපට්ඨානය කරලා කරගෙන යනකොට හොඳ වෙන්නේ වැද්දා. කවුද වැද්දා? දැන් සතිපත් මනමේ කුමාරයා හරියට කාය වේදනා චිත්ත ධම්ම. වැද්දා කවුද? මනෝ වේදනා චිත්ත ධම්ම. දැන් වැද්ද හොඳ වෙනවා හැමෝටම. පෙරක් අයට මිනිත්තු දෙකින් සක්මන්ව පටන් අරන් මිනිත්තු දෙකින් මනමේ කුමාරයාට වැඩිය වැද්ද ලොකු වෙනවා. පෙරක් අයට සදාකාලිකම මේ වැද්දමයි හොඳ. නමු කරාද බෙදලා තින්නේ මනමේ කුමාරය. දැන් මේක තමයි මේ මනුස්සයන්ගේ තියෙන මේ සංසාරගත ස්වરૂපය.
අපි හොයන්න ඕනේ. එහෙනම් අපි ඔය කමටහනේ වැද්දාට තැන දෙන්නේ කොයි වෙලේද? වැද්දා කියන්නේ හතුරා. හතුරා කියන්නේ මෙතන මනෝ වේදනා චිත්ත ධම්ම. දැන් බලන්න භාවනාවේ ආරම්භයේත් මේක තියෙනවා. එන්න භාවනාවේ දියුණු වෙන්න වේදනානුපස්සනාව එහෙම වැඩෙනකොට දැන් අපි ගිය සතිය පැහැදිලි කරේ වේදනානුපස්සනාව. මම මේ උපමාව දුන්නේ මේ වේදනානුපස්සනාවේ දී වැද්දට කඩුව දෙන එක වැඩි ශ්‍රාවකයා හැම වෙලෙම කරන්නේ උකම. මොකද හතුරට හතුරගේ පැත්ත ගන්නවා තමයි. සතර කාය වේදනා චිත්ත ධම්ම කියන මේ කමටහනි පැත්ත ගන්නෙ නෑ හුඟක් වෙලාවට. ගත්තේ නැතිවම තමන්ට පරාජය උරුම වෙනවා. මෙතනින් ඉස්සරහට භාවනාව ගෙනියන්න බැරුව යනවා. ඒක නිසාවෙන් දැන් අපි බලමු මේ වැද්දා නැත්නම් මේ හතුරා සතිපට්ඨානේ හතුරා එනං මනෝ වේදනා චිත්ත ධම්ම. දැන් ආධුනිකයෙක් සක්මන් කරනවා කියන්නේ දැන් ගුරුකුලයෙන් කමටහනක් දෙනවා මෙන්න මේ විදිහට සතිය පවත්වන්න. ඉතින් ගුරුකුලයෙන් ගුරුකුලයට මේක වෙනස් වෙන්න පුළුවන්. ඒක කිසි වැරද්දක් නැහැ. මොකද සක්මන් භාවනාව උගන්නන්න ගුරුකුලය අනුව ගුරුවරයා අනුව මෙන්න මෙහෙම තමයි අපි සක්මන් කරන්නේ. මේ විදිහට කමටහනේ ඇවිදිනකොට සතිය පවත්වන්න කියලා දෙන්න පුළුවන්. අපි කියන්නේ එක විදිහක්. ඒ විදිහ කරන්න ඕනේ අපින් කරනවා. මේ විදිහ මේ වැඩසටහන් වලින් කරගෙන යනවා නම් මොකද්ද? කකුල බිම වදිනකොට අවධානය තියන්න. මේ අවධානයේ තියෙනකොට යටිපල්ල පොළවේ වදිනකොට අවධානයේ තිබීම තුලයි අපිට අර කාය වේදනා චිත්ත ධම්ම කියන එක වැඩෙන්න උදව් වෙන්නේ කමටහන. දැන් ඕක අපි කිව්වට ඔන්න මුලින්ම ඔය අඩි දෙක මෙහෙම තියලා ඊගාට අර වැද්දක පැත්ත ගන්නවා. කොහොමද ගන්නෙ? දැන් මේක හරිද කියලා බලන්න යනවා. හරිද කියලා බලන්න දැන් කමටහන හරිද කියලා බලන්න යන්නේ කවුද මේ? ඒ දවසේ භාවනා ආරම්භ කරපු ආදුනිකයා. දැන් අඩියේ තියෙන විදිය හරිද? දැන් යටිපතුලට හැකියාවක් හෝ කකුලට හැකියාවක් තියෙද? ශරීරයේ කොතනකට හැකියාවක් තියෙද? මේ දේවල් සංසන්දනය කරන්න. කායික අරමුණක කිසි දෙයක් සංසන්දනය කිරීමේ හැකියාවක් නැහැ. ඒතර කාය වේදනා චිත්ත ධම්ම වල දැනුමක් ලැබෙන එකක් නැහැ. අධ්‍යාපනයක් නැහැ. ඉතුරුවක් නැහැ. ඒ කාය වේදනා චිත්ත ධම්ම වලින් කයෙන් එන අරමුණු වලින් ඔයගොල්ලන්ට කිසි දෙයක් ඉතුරු කරලා නැහැ කය. කය ඉතුරු කරලා නැහැ. හැම වෙලෙම මේ පංච ඉන්ද්‍රිය කියන්නේ කාය ඉන්ද්‍රිය, ඒ වගේම චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, දිවහා ඉන්ද්‍රිය, ඒ වගේ මේ පංච ඉන්ද්‍රිය වර්තමාන ඉන්ද්‍රිය කියන. වර්තමාන ඉන්ද්‍රිය කියන එකේ තේරුම මොකක්ද? මේවා වර්තමානයේ විතරයි බලපාන්නේ. කවදාවත් චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, දිවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය කියන මේ පංච ඉන්ද්‍රිය තුළින් එන අරමුණක් අනාගතයට ගන්නත් බෑ, අතීතයට ගන්නත් බෑ. වර්තමානයේ විතරක් හැතිරෙනීම. දැන් ඒක දැනගෙන ඉන්න ඕනි. නමුත් අර මං කියපු හතුරා, මේ සතිපට්ඨානේ හතුරා, මේ මනෝ වේදනා චිත්ත ධම්ම කියන හතුරා, මෙයා එහෙම කෙනෙක් නෙමෙයි. මෙයාට අතීත, වර්තමාන, අනාගත ඔක්කොම වලට අරමුණු තියෙනවා. හැබැයි මනෝ වේදනා චිත්ත ධම්ම වලට හදන්න පුළුවන් අරමුණ තනියම අරමුණක් හදන්නත් බැහැ. තනියම අරමුණක් හදාගන්නත් බැහැ. නමුත් අතීත අරමුණු තියෙනවා, වර්තමාන අරමුණු තියෙනවා, අනාගත අරමුණු තියෙනවා. කයට එහෙම නැහැ. අතීත අරමුණු කයට නෑ, අනාගත අරමුණු කයට නෑ. ඒ ශරීරයේට රිදෙනවා හෝ කයට තියෙන දෙකයි අපිට ප්‍රකට දෙකයි තියෙන. එකක් කය පිනවෙනවා, අනික පෙලෙනවා. හැම වෙලෙම ඔය කය පිලි වෙලීම හෝ පිනවීම තියෙන වර්තමානයේ විතරයි.
අතීතයට සම්බන්ධිකුත් නෑ ඒක අනාගතයට සම්බන්ධිකුත් නෑ. ඔය දෙතිස් ගුණ කොල හැටි ඕකයි. දැන් නමුත් මේ කය පෙළෙන අවස්ථාවේදී ඒ පෙළීමට ලක්වන සිත තුළ ඇතිවන ධම්ම. ධම්ම කියන්නේ සිතත් තුළ හටගන්න දේවල්. පෙළීම තුළ දකින්න පුළුවන් හොඳම ධම්මය තමයි වේදනාව. වේදනාව එතකොට දුක්ඛ වේදනාව. ශරීරයේ පෙළෙන අවස්ථාවේ වේදනා කියන ධම්මයේ දුක්ඛ වේදනා ස්වરૂපයක් තියෙනවා. ශරීරයේ පිනවෙන වෙලාවේ වේදනා ස්වરૂපයේ සුඛ වේදනා. අර හතුරට ඒ කියන්නේ මනෝ වේදනා චිත්ත ධම්ම කියන සතිපට්ඨානේ හතුරට අරමුණු සකසන්නේ ධම්මයි. එයාගේ අරමුණු ධම්මයි. කයට ගෝචර වෙන අරමුණු පොට්ටබ්බයි, ස්පර්ශය. ස්පර්ශේ වර්තමානයි. ඇහැට ගෝචර වෙන අරමුණ රූපයයි. ඒකත් වර්තමානයේ ස්පර්ශ වෙන්න ඕන. ඒ වගේම නාසයට, දිවට, කනටත් එහෙමයි. නමුත් කවමදාවත් මනෝඉන්ද්‍රියට ගෝචර රූපය ධම්මයි. එතකොට ධම්ම හදනවා පස් පොලකින්. ඇහෙන් ධම්ම හැදිය හැකි. ඇහැට රූපයක් පේනකොට ධම්ම හැදෙනවා. ඒ හැදෙන ධම්ම ටික යරයා ආහාරයට ගන්නවා. මනෝ වේදනා චිත්ත ධම්ම. එහෙම ඒ විදිහට කයෙන් හදනවා, නාසයෙන් හදනවා ධම්ම. එහෙනම් මේ පංචේන්ද්‍රිය කරන්නේ මොකද්ද? අර හතුරට ආහාර සපයා දීමයි. කවුද හතුරා? මනෝඉන්ද්‍රිය. දැන් මෙන්න මේක තමයි අපේ ක්‍රියාකාරීත්වය. මේක තමයි අපේ සංසාර ස්වභාවය. ජීවත් වෙනවා කියන්නේ ඕක තමයි. ජීවත් වෙනවා කියන්නේ 아무ත දෙයක් නෙමෙයි කවුරුවත්. ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් වලින් ධම්ම හදලා ඒ ධම්ම ටික මනෝ ඉන්ද්‍රියට ආහාර කරලා දෙනවා. එතකොට ඒ ධම්ම යාට පුළුවන් අතීතේවත් ගන්න පුළුවන්, වර්තමානේවත් ගන්න පුළුවන්, ඕන අනාගතේට හදන්න පුළුවන්. ඒක තමයි මේ හතුර කියන්නේ. දැන් ඒ ධම්ම එතකොට පංචේන්ද්‍රියෙන් හදන ධම්ම ටික ආහාර කරගෙන මනෝ ඉන්ද්‍රිය වැජඹෙනවා. නමුත් කායින්ද්‍රිය වගේ එකක් දැන් අපේ පුහුණුවට තියෙන කායින්ද්‍රියනේ, සතර සතිපට්ඨානේ කායින්ද්‍රිය හරහා යන එකක්නේ. කායින්ද්‍රියට අරමුණක් ආපුවාම කය පිනවීමක් හෝ කය පෙළීමක් සිදුවෙන හැම වෙලෙම ධම්ම හදනවා. නමුත් ඒ ධම්ම නෙමෙයි කයට ආහාර. අලුත් ස්පර්ශයක්මයි, පොට්ටබ්බයක්. එතකොට කයට ආහාර පොට්ටබ්බ වෙනකොට ඕනම පොට්ටබ්බ රූපයකින් හදන ධම්මයක් ආහාර කරගන්න පුළුවන් ශක්තිවන්ත කෙනෙක් තමයි, හැකියාව තියෙන කෙනෙක් තමයි මනෝඉන්ද්‍රිය. දැන් තම තමන්ගේ මනසත් මනෝඉන්ද්‍රියත් ඔන්නෝය ලක්ෂණ වලින් යුක්තයි. සියලු සත්‍යයන්ගේ හොමයි. සියලුම සත්‍යයන්ගේ හිමයි. සංසාරගත සත්වයේ සියල්ලගින් මේ ක්‍රමය තමයි යන්නේ. මේ ක්‍රමය හින්දා මේ සතුරා කොහොමද අපේ සතිපට්ඨානයට බලපාන්නේ? මේකයි වැදගත් වෙන්නේ. නැතු මේ සතුරා හින්දමයි අපේ සියලු දැන් මේ කියන සතුරු ක්‍රමය මනෝ වේදනා චිත්ත ධම්ම කියන හතුර නැත්නම් මිනිස්සුයෙකුට ඉගෙන ගන්න බෑ. ඉගෙන ගන්න එහෙනම් මිතුරුව වෙන්නේ මනෝ වේදනා චිත්ත ධම්ම. එහෙනම් මිනිස්සෙක් උගතෙක් කරේ, පොහොසතෙක් කරේ, ගුණවතෙක් කරේ මනෝවේදනා චිත්ත ධම්මයි. හැබැයි කිසිම මිනිසෙකුට නිවන් දකින්න දෙන්නේ නැහැ. නිවන් දකින්නකොට හතුරුකම් කරනවා. සතිපට්ඨානිය වඩනකොට සතුරුකම් කරනවා. සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුනම වඩනකොට, එකක් දෙකක් වඩනකොට එච්චර හතුරුකම් කරන්නේ නැහැ. ශික්ෂා තුනම වඩනකොට මනෝවේදනා චිත්ත ධම්ම කියන හතුරා සම්පූර්ණ හතුරුකම් කරනවා. තමන්ගේ බලය යදෝලා අර වඩන භාවනාවක් නම් නැති කරනවා. දැන් ආධුනිකයා කොහොමද මේක කරන්නේ? ආධුනිකයාට කොහොමද මේ සක්මන් භාවනා කරනකොට අර හතුර බලපාන්නේ? මම එකක් කිව්වා,
අර මුලින්ම කමටහන වඩන්න දුන්නම ඒකේ සතිය පවත්තන්න කිව්වාම යටිපල්ල පොළවේ වදිනකොට ඒ වදින මොහොතේ යටිපල්ල කායික කොටසේ සතිය පවත්තන්න ගියාම අර මනෝවේදනා චිත්ත ධම්ම වෙන උගුල් දෙනවා. ඒ කියන්නේ මේක කරන විදිහ මෙහෙමයි කියලා කියා දෙනවා. ඒ විදිහට කරන්න යනවා ඊගාවතාවේ. ඒක ප්‍රතිඵල විදිහට සක්මන් කරන්න පුරුදු වෙලා ඕනම කෙනෙක් ඉස්සෙල්ලා ඇඟිලි වලින් ඇවිදින්න යනවා. මේක හොඳට කරින්නේ එහෙමද බලන්න. විලිම්බෙන් ඇවිදලා බලනවා. මොකද මේ කකුල බිම වැදුනම වැඩියෙන් දැන් කකුලේ තියෙන ලොකු වර්ගඵලයක්. ඔක ඇඟිලි බිම වැදුනොත්ද ඉක්මනින් දිනුනු වෙන්නේ කියලා හිතෙනවා යාට. ඒ හිතෙන්ද කවුද උදව් කරේ? යටිපතුලද යටිපතුලේ ඇඟිල්ලද? නෑ. අන්න හතුර. මේ මනෝ වේදනා චිත්ත ධම්ම. මේ මනෝ ඉන්ද්‍රියෙන් දෙන ලනු. දැන් එහෙම එහෙම ඒ ලනු කනවා. ඒවා කාලා ඒ විදිහට කරලා බලනවා. දැන් බෙලක් අය භාවනා කරනකොට ඉබ්බ වගේ හිමීන් ඇවිදිනවා මේ පුහුණු වෙන්න. මොකද එහෙම කරොත් තමයි හරි කියලා. දැන් ඉබ්බ වගේ ඇවිදින්න කයද කියා දෙන්නේ. නෑ. මේ හතුරගේ වැඩ. මනෝවේදනා චිත්ත ධම්ම කියන එතකොට කඩුව දීලා හමාරයි වැද්දට. එහේ ඔයගේ හැම තැනදීම ඔය මුලින් මුලින් කඩුව වැද්දට දිදී තමයි යන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් සදාකාලිකව ඒ වැඩේ කරන්න බෑ. ටිකක් කල් ගිහින් ඒක තේරුම් අරගෙන ඒ වැරද්ද තවදුරටත් කරන්න නැතුව නවත්තන්න ඕනේ. දැන් මුලදීම ඔය කාය කොටසෙන් ධාතු ගුණ ඉස්මතු වෙනකොට මම කිව්වා සතිපට්ඨානේ කාය කියන කොටස වේදනා නෙමෙයි චිත්ත නෙමෙයි ධම්ම නෙමෙයි කාය කියන කොටසේ තණ්හාව නැහැ කියලා. ඒ අරමුණේ විතරයි. මොකද්ද වෙන්න ඕනේ ප්‍රතිඵලය මොකද්ද? දැන් ඒ ප්‍රතිඵලය වෙන්න ඕනේ කාය තේරෙන අරමුණේ. දැන් යටිපල්ල නැයි යටිපල්ල යටිපල්ල පොළවේ වදිනකොට ස්පර්ශය වෙනුවට තමන්ගේ වෙනද ස්පර්ශය තේරෙන්නේ මස් ඇටලේ කියන යටිපතුලටයි. දැන් මේ මස් ඇටලේ කියන එක වෙනුවට තමන්ට මස් ඇටලේ හැදිච්ච පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතවල ගුණ, ඒ කියන්නේ තද ගතිය, හිරි ගතිය, සැහැල්ලු ගතිය, එහෙම නැත්නම් නටන ගතිය, මෙන්න මේ වගේ ධාතු ගුණ තේරෙනවා නම් ඒ තේරෙන මොහොතේ කාය කොටසෙන් උපාදානයේ නැති වෙලා කියලා මං ගිය සතිය පැහැදිලි කරා. නමුත් ඒ බීම කකුල වදින එකෙන් ඇති වෙන වේදනා, ඒ සිතෙන් ඇති වෙන වේදනා උපාදානයේ තෙන්දි තියෙනවා. දැන් ඔන්න ඔතෙන්ට යන්න දෙන්නේ නැහැ හුඟක් අයට. ඔතෙන්ටවත් ත්‍යාගන්න බෑ. අර වැද්දට කඩුව දෙන්න දීලාම භාවනාව නවත්ත ගන්න. ඔකට කියනවා පණ්ඩිතකම කියලා. එහෙනම් ඔයගොල්ලෝගේ වැද්ද කොහෙද ඉන්නේ? වැද්ද අරගෙන ඉන්නේ තමන්ගේ පණ්ඩිතකම තුල. ඒක හින්දා කමටහන අපි කිව්වා මේ වැද්දගෙන් බේරෙන්න මුලින්ම මෝඩයා වගේ කරන්න. මොකද පණ්ඩිතයාකම උඩ ඉන්නේ කවුද? මනෝවේදනා චිත්ත ධම්ම කියන සතුරයි. සතිපට්ඨානේ සතුරයි. දැන් මේ විදිහට කමටහන වැඩුවම ගිය සති මතක් කරලා දුන්නා. දැන් වේදනාව කියන එක එතකොට උපාදාන වෙන්න පුළුවන්. දැන් වේදනාවේ ස්වરૂප කිව්වා ගිය සතිය ගියා දුන්නා. වේදනානුපස්සනාවේ වේදනා ස්වરૂප මේ කයෙන් දැනෙන වේදනාවක දකින්න තියෙන සියලුම වේදනා ටික බුදුහාමුදුරුවෝ එක්කාසු ගන්නවා. සියලුම වේදනා ගත්තොත් නම ආකාරයක් තියෙනවා. ඒක පැහැදිලි කරලා දුන්නා ගිය සතියේ. මේ නම ආකාරය කොහොමද එන්නේ? නිකම් ඔය මස් ඇටලේ වලට දැනෙන දුක්ඛ ස්වરૂපය, කය පෙළෙනකොට ඇති වෙන දුක්ඛ ස්වરૂපය, දුක්ඛ වේදනාව, කායික දුක්ඛ වේදනාව. ඒ වගේම ඔය මස් ඇටලේ කියන ශරීරයේ දෙතිස් කුණ පොලින් ඇදිච්ච ශරීරයේ මොනෝහරි දෙයකින් පින වෙනකොට ඒ මාස ඇටලේ පින වෙන්න පුළුවන්. ඒ පින වෙනකොට ඇති වෙන වේදනාව ඒක සුඛ වේදනාව, කායික සුඛ.
තමයි මස් ඇටලේ පිනවෙන්නේ නැතුව පෙලෙන්නේ නැතුව මධ්‍යස්ථව තියෙනකොට ඇති වෙන වේදනාව. ඒක කායික අදුක්කම සුඛ. ඔන්න පළවෙනි වේදනා තුන ඕක හරකටත් තේරෙනවා, බල්ලටත් තේරෙනවා, මිනිස්සයටත් තේරෙනවා. මේකට මලපොතේ අකුරක් දැනගන්න උවමනා නැහැ. මොකටද? කායික දුක් වේදනාව, කායික සුඛ වේදනාව, කායික අදුක්කම සුඛ වේදනාව කියන මේ වේදනා තුන හඳුනගන්න මල පොතේ අකුරක් ඕනේ. මේක මතක තියාගන්න. මේක බල්ලටත් තේරෙන. බල්ලටත් තේරෙනවා, බල්ලත් වැඩ ගන්න. දැන් බල්ලට ගලකින් ගහපුවාම ඌ කකුල් දෙකෙන් දුවනවා. ඒ දුවන්නේ මොකද? කායික දුක් වේදනාව තේරිලා. කායික දුක් වේදනාව තේරිලා. ඉතින් බල්ලටත් මේක තේරෙනවා, කායික සුඛ වේදනාවක් තේරෙනවා. තව මං කිව්වා මේ කයෙන් එන අරමුණක තියෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. සාමිෂ සුඛ වේදනාව, සාමිෂ දුක් වේදනාව, සාමිෂ අදුක්කම සුඛ වේදනාව කියලා තව වේදනා තුනක්. මේ සාමිෂ කියන්නේ ඇත්තටම කය තනි කරේ කයෙන් ගන්න එකක් නෙමෙයි. කායික අරමුණ අල්ලගෙන අර හතුරගේ එන එක, හතුරගෙත් උදව් අරගෙන මේ ජෝඩුවක් එක්ක හදන්නේ සාමිත වේදනා. හතුර කවුද? මනෝවේදනා චිත්ත ධම්ම. මේ මනෝවේදනා චිත්ත ධම්ම එක්ක එකතු වෙලා කායික අරමුණේ හදනවා සාමිස දුක, සාමිස සුඛ, සාමිස අදුක්කම සුඛ කියලා. ඒකේ හැබැයි ඒක ධම්ම ස්වරූපයෙන් වැඩ කරනවා. ඒ කියන්නේ වර්තමාන නෙවෙයි. ඒක නිසාවෙන් මේ ඉන්න හැම මනුස්සයාකටම පුළුවන් මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා තමන්ගේම කකුල ගලක වදිනවා. ඇඟිල්ල. ඇඟිල්ල ගලක වදිනවා. ඇඟිල්ල ගලේ වැදෙන මොහොතේ ඇති වෙන කායික දුක් වේදනාව එදා වින්දා. කවදද වින්දේ? මීට අවුරුදු 10කට පෙර. දැන් නමුත් මේ වෙලාව ගත්තොත් මේ බනහන වෙලාව කකුල ඇඟිල්ල කකුලේ ඇඟිල්ලක් ගලක හැපෙන්නේ නැහැ. ඒ හින්දා ඒ ඇඟිල්ල ගලේ වැදිච්චි කායික දුක දැන් කයෙන් ගේන්න බෑ. ඒකයි වර්තමාන ඉන්ද්‍රියක් කියේ කය. නමුත් අර මනෝ ඉන්ද්‍රියට පුළුවන් එදා කකුල අතීතයේ කකුල ගලක වැදිච්ච එකේ වේදනාව මතක් කරලා දෙන්න. මේක හොඳට මතක තියන්න. මතක් කරලා දෙන්න පුළුවන්. ඒකින් ද හැම මිනිස්සයාටම ඔය කයේ සිදුවෙච්ච සංසිද්ධිය නං කයට මතක නෑ, කාටද මතක? මනෝ ඉන්ද්‍රියට. මේ කයේ මතක තියන්නේ ඇත්තටම කායික ක්‍රියාවේ. දැන් කකුල මෙහෙම ගලක වැදුනා කියලා මතකයක්ද තියෙන්නේ නැහැ. මතකයට මොකද මනෝ ඉන්ද්‍රිය එදත් යත්තේ ධම්ම ආහාරයට. එහෙනම් මොනවද කකුල ගලේ වදිනකොට කාය විඥාණයෙන් ඇතිවෙච්ච සිත තුළ ඇතිවන වේදනා කියන ධම්මය, චේතනා කියන ධම්මය, සංඥා කියන ධම්මය, සිහිය සතිය කියන ධම්මය, මෙන්න මේ ටික ආහාර කරගෙන තමයි මනෝ ඉන්ද්‍රිය මේක තමන්ගේ බවට හරවන්නේ. දැන් අන්න ඒකේ දැන් අහලා ඇති ධර්මයේදී චිත්ත සංස්කාර, කාය සංස්කාර, ඒ වගේම වචී සංස්කාර. දැන් කාය සංස්කාර කියනකොට ආස්වාස පාස්වාස කියනවා. වචී සංස්කාර විතක්ක විචාර කියනවා. මනෝ සංස්කාර වේදනා සංඥා. මේක ඉගෙන ගන්න බලන්න. මේක වැදගත් වෙනවා මේ ඉදිරි පහ ඉදිරි කිරීම වලට. චිත්ත සංස්කාර කියන්නේ මොනවද? වේදනා කියන ධම්මයක්, සංඥා කියන ධම්මයක් අනිවාර්යයෙන්ම තියෙන තවානික් ධම්මත් තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම චිත්ත සංස්කාරයක් කරන්න නම් වේදනා කියන ධම්මය, සංඥා සංඥා කියන්නේ හඳුනා ගැනීමේ ධම්මයේ ඕනේ. එහෙනම් අපිට මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා තමන්ගේ කකුල ගලක වැදිච්ච එක, කකුල ඇඟිල්ල ගලක වැදිච්ච එකේ
මනෝ ඉන්ද්‍රිය ළඟ තියෙන්නේ මොනවද? එදා විඳපු වේදනාව තියෙනවා අනිවාර්යයෙන්ම අනික කොහොම වුණත් එදා ඒකෙන් ඇති වෙච්ච සංඥාව තියෙනවා. ඔය දෙක එක තව ඕන කරන් දේවල් තියෙනවා. අඳුම ගන්න ඔය දෙක නම් තියෙනවා. දැන් පින්වතුන්ට ඔය පොඩි අභ්‍යාසයක් මම කියනවා. තමන්ගේ ජීවිතයේ ඔය කකුල තමන් කකුලක් තිබුණා නම් ගලක හරි මොකෙක හරි වැඩිචි නැති කකුලක් තියෙන්න බෑ. ඒ කියන්නේ වැඩිලා තියෙනවා අපිට. ඒකෙන් රිදිලා තියෙනවා. දැන් තමන්ගේ ඒ අතීතයේ තමන්ගේ ශරීර කොටසක් තව දෙයක ගැටුමක් ඇති වෙලා පොළවේ වැදිලා හරි මොකක් හරි වෙලා රිදිච්ච එකක් මතක් කරන්න බැරිද? මගේ ඔළුව දැන් ළමයෙකුට කිව්වක් ලොකු කෙනෙකුට කිව්වත් ඔයාට වැඩියෙන්ම මේ ජීවිතයේ ඔළුවට වැඩියෙන්ම රිදුණු අවස්ථාව මතක් කරන්න ඕන තරම් තියෙනවා. කකුල රිදිච්ච තැන් මතක් කරන්න එහෙම ඒවා කරන්න පුළුවන් මතක් වෙනවා. හැබැයි මතක තියාගන්න අපි සාමාන්‍ය ජීවිත මේ සතිපට්ඨානෙ වඩන්නව නෙවෙයි නිකන් ජීවත් වෙනකොට අපේ කය පිළිච්ච එකක් හෝ කය පිනවෙච්ච එකක් මතක් කරපුවම මතකයට එන්නේ අර මනෝ ඉන්ද්‍රිය තමයි හතුර තමයි මනෝ වේදනා චිත්ත ධම්ම තමයි මේ මතකයේ ගින්නේ. මේ මතකයේ තියෙන්නේ මොනවද? වේදනා සංඥා දෙකයි. මේ මොහොතේ ඇතිවෙච්ච වේදනාවයි සංඥාවයි. හැබැයි මනෝ ඉන්ද්‍රිය කපටි. ඒගොල්ලෝ අද මතක් කරොත් අතීතයේ කායික පිනවීමක් හෝ කායික පෙළීමක් ඔයගොල්ලන්ට තුරුම්බු හංගලා මනෝ ඉන්ද්‍රිය දෙන්නේ. මොනවා තුරුම්බු හංගලා කියන්නේ? දෙන්නේ සංඥාව විතරයි, වේදනාවේ නියම ස්වරූපය දෙන්නේ. ඒකින්ද ඔයගොල්ලන්ට අද මතක් කර හැකි කකුල ගලේ වැදිච්ච එක මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා කකුල වැදිච්ච එක මතක් කර හැකි. නමුත් මතක් කරා කියලා ඔයගොල්ලන්ගේ ඇඟිල්ල රිදෙන්නේ නැහැ. ඇඟිල්ල ගලේ වැදුණා එක මතක් කරාට ඇඟිල්ල රිදෙන්නේ නැහැ. නමුත් ඇඟිල්ල ගලේ හැදිච්ච විදිහේ සංඥා ඔක්කොම සිදුවීම් රටාව මොන වගේ ගලකද වැදුනේ, කොහේදද වැදුනේ, මොනවා කරනකොටද වැදුනේ, ඒ ඔක්කොම සංඥා දෙනවා. නමුත් වේදනාව හංගනවා. මෙන්න මේ හතුරගේ හැටි. දැන් මම මේක ඇයි කිව්වේ? මේක දැනගෙන ඉන්න ඕනේ සතිපට්ඨානේ වඩනකොට. මං කිව්වා දැන් ඔය සතිපට්ඨානේ දිගින් හොඳින් වඩනකොට ඉස්සෙල්ලම් කාය කොටසේ තණ්හා වහක් ගන්නවා. තණ්හා වහක් කරනකොට නිකම්ම අර කයෙන් ඒ අරමුණේ කාය කොටසේ තණ්හාව අහක් වුණාම කායයි කායික කොටස මස් ඇටලී විදිහට නෙමෙයි තේරෙන්නේ. වෙනද අපිට තේරුණේ තමන්ට අයිති මස් ඇටලී ගොඩක් විදිහට. ශරීර කොටසක් විදිහට. දැන් ධනිස තේරෙන්නේ මස් ඇටලී වලින් හැදිච්ච කොටසක් විදිහට. නමුත් භාවනා වඩලා ඒ ධනිස තේරෙනකොට ධාතු ස්වરૂපයක් විදිහට උණුසුම සීතල කම්පන චංචල විදිහට තේරෙනකොට එතන තණ්හාව ලඟින්ද ඉඩ නැහැ. ඒ කායික අරමුණේ නැහැ. එතකොට කායික කොටසක් ඔය කායනුපස්සනාව වැඩිලා ධාතු කොටසක් බවට හැරෙනකොට ධාතු ගුණ ප්‍රකට වෙනකොට වේදනානුපස්සනාවේ වේදනාවේ තියෙන වේදනානුපස්සනාව තුළ බුදුහාමුදුරුවෝ පෙන්නනවානේ කවුරුව වේදනානුපස්සනාව වඩන්නේ නැහැ. ඔය අපි වඩන්නේ ඔය දීලා තියෙන කමඨහනමයි. ඉබේ වැඩෙනවා වේදනානුපස්සනාව. ඉබේ වැඩෙනවා කියන්නේ මොකද්ද? ඔයගොල්ලන්ගේ ඔය තක්මන් භාවනාවෙන් හෝ වෙනත් භාවනාවකින් ඒ කමඨහනට අදාළ ශාරීරික කොටසේ හෝ ශරීරයේ වෙනත් කොටසක ධාතු ගුණ ප්‍රකට වෙනකොට හැම විටම වේදනාව නිරාමිෂ ස්වરૂපයක් ගන්නවාමයි. කයෙන් එන අරමුණක වේදනා තියෙනවා නමය. ඒ නමෙන් හයක් අවලංගුයි අර ධාතු ගුණ දැනෙන මොහොතේ කායික කොටසේ වේදනාව එක්කෝ
නිරාමිස දුක්ඛ වේදනාව වෙන්න ඕනේ. එහෙම නැත්නම් නිරාමිස සුඛ වේදනාව වෙන්න ඕනේ. එහෙම නැත්නම් නිරාමිස අදුක්ඛම සුඛ වේදනාව වෙන්න ඕනේ. දැන් මුලින්ම ලැබෙන්නේ ඒ ධාතු ගුණයක් ප්‍රකට වෙන හැම වෙලාවෙම. ඒ කියන්නේ මුලින්ම දැනෙන ධාතු ගුණය ශරීරේ තමන්ට තේරෙන්නේ නිරාමිස දුක්ඛ වේදනාවක් විදියට. ඒක ගණන් ගන්න නැතුව බහුලීගත කිරීමෙන් නිරාමිස සුඛ වේදනාවක් බවට හැරෙනවා. තවත් මේ භාවනාව බහුලීගත කිරීමෙන් නිරාමිස අදුක්ඛම සුඛ බවට හැරෙනවා. ඕක තමයි සාමාන්‍ය යන රටාව. ඔය අනුපිළිවෙල එහෙම්මයි. එහෙනම් කායික කොටසක ධාතු ගුණ ප්‍රකට වෙච්ච අරමුණක වේදනා ස්වરૂපය නිරාමිසයි. මේක ඉගෙන ගන්න. මෙතන ඉඳලා තමයි ඔයගොල්ලන්ට අර නියම වැද්දා පහර දෙන්න පටන් ගන්න. ඒගොල්ලෝ ගන්න දෙන්නෙම කඩුවේ ඊට පස්සේ ඔය නිරාමිස වේදනාවත් එක්ක මනමේ කුමාරි කඩුව දෙන්නේ වැද්දටමයි. මනමේ කුමාරයට දෙන්නේ. මේක තමයි භාවනාවේ ප්‍රමාදය. මේක තමයි සතිපට්ඨානේ වඩන්න ගිහිල්ලා ඔච්චර කාල එක තැන පල් වෙන්නේ. අපි බලමු මොකද්ද මෙතන වෙන රහස. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මම දැන් සරල උදාහරණ ටිකක් කියන්න. මෙතන මනෝ ඉන්ද්‍රිය තුලයි අපේ සියලු මතක ටික තියෙන්නේ. මතක කියන්නේ මොකක් නෙමෙයි, යා ඒ අවස්ථාවේදී ඒ කායික පිනවීමක් හෝ කායික පිළීමක් ඇති වෙනකොට ඒ මොහොතේ කාය විඥාණයෙන් ඇති කරගලා දුන්න ඒ ධම්ම ටික ප්‍රයෝජනය අරගෙන ඒවා තමන්ගේ ගබඩාවේ තියාගෙන ඉන්නවා තුරුම්බු විදියට. නැත්නම් ශාරීරියේ මොකක් ඉතුරු වෙන්නේ නැන්නේ. ශරීරයේ මොකක් වර්තමානයේ හැර අතීතයේ හෝ අනාගතයේ සම්බන්ධයක් නැහැ කාය විඥාණයට. නමුත් මනෝ විඥාණය තියලා මේ ජීවිතයේ හැමදාම ඒගොල්ලෝ උපන්දා ඉඳලා අම්මගේ කිරි බීපු තැන ඉඳලා ඒකෙන් පිනවීමක් තියද ඒක ඉඳලා හැම පිනවීමක්ම ඔය ශාරීරියේ පිනව ගත්තේ ටිකකුත් ඒ වගේම ඔය ශාරීරියේ පෙලා ගත්තේ ටිකයි ඔක්කොම ටිකේ දත්ත දත්ත කියන්නේ මොනවද වේදනා සංඥා ටික හතුරා ළඟ තියෙනවා ඒ හතුරා තියාගෙන ඉන්නේ හතුරා කියන්නේ කවුද මනෝ වේදනා චිත්ත ධම්ම මේ හතුරා මේ ටික තියාගෙන අවස්ථාවෙන් තුරුම්බු එළියට දානවා මොනවද මේ තුරුම්බ කියලා තේරුම් ගන්න ඕන නම් ප්‍රායෝගිකව භාවනා කරලා තියෙනවා නම් බොරු නොකර ඒක සමත භාවනා කරන්න ගියත් කයින් පොඩි ටිකක් එනවා සතිපට්ඨානෙදිත් එනවා මේවා මුලින්ම එන මේ සටන් දැන් ඕනම කෙනෙක් ඔය කයට සතිය තියලා ඒ කියන්නේ සතිපට්ඨාන කමඨහන කායනුපස්සනාය කමඨහනක් වැඩුවොත් ආනාපානෙ වෙන්නත් පුළුවන් සක්මන වෙන්නත් පුළුවන් දැන් ටිකක් වෙලා හොඳට වැඩෙනවා නම් කමඨහනට අදාළ මොහොතේ සතිය පවත්වනවා නම් හුඟක් දෙනෙකුට මේක මා හිතන්නේ හැම භාවනා කරන්න ගිය ඕනම කෙනෙකුට මෛත්‍රී භාවනාදී සමහර විට වෙනවා සමත භාවනාවේදී මේක දැනෙන හින්දා මම මේ පොදු උදාහරණ ගත්තේ මුලදීම සතිය පැවතුනක් අයට භාවනාව හරියට කරගෙන යනවා නම් ඒකේ ලක්ෂණයක් විදිහට තමන්ගේ මූණ කම්මුල් කම්මුල කියන්නේ කයේ කොටස මේ කම්මුල් වල කූඹි දුවනවා වගේ මදුරුව කනවා වගේ දැනෙනවා දැන් කූඹි දුවනවා වගේ මදුරුව කනවා වගේ නැත්නම් පොඩි සත්තු යනවා වගේ දැනෙනවා මොනවද මේ දැන් තමන් මේකට රැවටෙනවා මේ භාවනා කරන අයත් අනන්තවා රැවටිලා ඇති ඉස්සර දැන් බලනවා මේ සතෙක් යනවද කියලා යැ ඇස්ස වහගෙන භාවනා කරන වෙලාවක නම් අතින් හොරෙන් පිහිනව මේ සත්තු එළවනවා මදුරුව එළවනවා නමුත් මූණේ ඇවිදින කිසිම සතෙක් නෑ මදුරුවේ පලාතක වන්නේ නැහැ නමුත් මදුරුවා විදින
වේදනාව ඒ විදිහටම දැනෙන. මෙතන මොකක්ද මේ වෙන්නේ? මේක තමයි ඉගෙන ගන්න ඕනේ. එහෙනම් මේ කයේ ධාතු ගුණ ප්‍රකට වීමත් තමයි ඒ සිදු වුනේ. කම්මුලේ ධාතු ගුණ ප්‍රකට වෙනවා කියන එක හුඟක් අයට මුලින්ම වෙන දෙයක්. හැබැයි ධාතු ගුණය ධාතු ගුණයක් විදිහට ප්‍රකට වුණොත් ඒක වේදනාව මං කිව්වා නිරාමිසයි කියලා. කම්මුලේ මුලින්ම ශරීරයේ කම්මුලේ ධාතු ගුණ ඉක්මනින් ප්‍රකට වෙනවා. මේ ඉන්ද්‍රියවල ශරීර කොටසත් අනුව ධාතු ගුණ ප්‍රකට වීම මුල් වීම ඉක්මන් වීම ඒ වගේ න්‍යායවල් ගොඩක් මේකේ තියෙනවා. නැතු අහවල් විදිය කියලා එකකුත් නැහැ. මේවා වෙනස් වෙන්නත් පුළුවන්. කොහොම හරි ඒවා මේ ඉක්මනින්ම ධාතු ගුණ ප්‍රකට වෙන ශාරීරික කොටසක් තමයි සමත භාවනා කරන්න ගියත් කම්මුල. එතකොට කම්මුලේ ධාතු ගුණ ප්‍රකට වෙනකොට ඒක නිරාමිෂ වේදනාවක් වෙනවා. හැබැයි නිරාමිෂ වේදනාවේ ස්වરૂපය ගත්තා නිරාමිෂ දුක්ඛ. කවදාවත් මුලින් තේරෙන ධාතු ගුණයේ සුඛ වේදනාවක් වෙන්නේ නැහැ. නිරාමිෂ දුක්ඛ. දැන් නිරාමිෂ දුක්ඛ වේදනාව එනකොට අන්න අර වැද්දා නැත්නම් අර හතුර එළියට එනවා. මේ නිරාමිෂ දුක්ඛ වේදනාව දැනෙන්නේ කොහෙන්ද? කයින් එන අරමුණක. මං ඉස්සෙල්ලා ගියා දුන්න මේ සංසාර ස්වરૂපයේ කායේන්ද්‍රිය ඒ වගේම අනිකුත් චක්කු සෝත ගාන ජීවහා කියන මේ පංචේන්ද්‍රිය කේන්ද්‍ර වෙලා තියෙන්නේ මනෝඉන්ද්‍රියට. ඒ කියන්නේ බලවතා මනෝඉන්ද්‍රියයි. ඒකම මං ගියා දුන්න මේ සතිපට්ඨානේ වැඩිීමේ මෙන්න මේ මනෝඉන්ද්‍රියේ බලය බිඳන එක තමයි කරන්නේ. කායේන්ද්‍රිය බලය අල්ලන එක කරන්නේ අවසාන. රහතන් වහන්සේ කියන්නේ මනෝ ඉන්ද්‍රිය නෙමෙයි ප්‍රබල කායෙන්ද්‍රිය. තරම් කායට ඕනේ ඉන්ද්‍රියට මනස වැඩ කරන්න. ඒක නිසා වෙන තමයි රහතන් වහන්සේ කය විනාශයටපත් වෙනවා පිරුණම් පානකොට මනසක් පියවර වෙනවා. නමුත් අපිට එහෙම එකක් නැහැ. අපේ කය විනාශ වුණා කෑලි අඩු වුණා. කෑල්ල කෑලා කපලා දැම්මා. මනෝකේන්ද්‍රීය සංසාරයක් අපිට තියෙනවා. දැන් මේක තමයි සංසාර ස්වરૂපය. ඒක මනෝකේන්ද්‍රීය සංසාර ස්වરૂපයක් තියෙනකොට මරණයෙන් පස්සේ මනෝකේන්ද්‍රීය උප්පත්තියක් ගෙන දෙනවා. දැන් මේක වෙනස් කරන එක තමයි සතිපට්ඨානින් කරන්නේ. දැන් මේක වෙනස් කරන්න යනකොට මේ සතිපට්ඨානිය වැඩි වීම විතරයි මේක වෙන්නේ වෙනස් වෙන්නේ. දැන් සතිපට්ඨානිය වඩනකොට ඔන්න මනෝඉන්ද්‍රිය හතුරුකම් කරන හැටි තමයි දැනගන්න ඕනේ. මම උදාහරණයක් ගත්තේ උදාහරණ එකක් මේ ගත්තේ අර කම්මුලෙන් ධාතු ගුණ ප්‍රකට වෙනවා. මුලින් ප්‍රකට වෙන එක නිරාමිෂ දුක්ඛ වේදනාව. දැන් මනෝ ඉන්ද්‍රිය කවදාවත් ඕක අත්විඳලා නැහැ මීට කලින්. මොකද මනෝ ඉන්ද්‍රියට වැඩක් නැහැ කායින්ද්‍රියෙන් ගෙන නිරාමිෂ වේදනාව. එයාට වැදගත් වෙන්නේ මොනවද? කායින්ද්‍රියෙන් ගෙන දුක්ඛ වේදනාව වැදගත්. එයා ඒ පොත් තියලා තියාගෙන ඉන්නවා. එයාගේ තුරුම්බු අස්සේ ඕන තරම් තියෙනවා කායේන්ද්‍රියෙන් ගෙනාපු දුක්ඛ වේදනා විවිධ ස්වරූපයේ එක එක ශාරීරික ස්ථාන. දැන් ඒ ස්ථාන ගිවන් කම්මුල ගත්තොත් ඒවැය තියෙනවා ඒ මනෝ ඉන්ද්‍රිය තුළ ගබඩාවේ කම්මුලේ කූඹි කාපුවා මදුරුවෝ කාපුවා එතනින් ගියාම් කූඹි ඇවිදපුවා මොනවා හරි කටුවත්තක් ස්පර්ශ වෙච්චා කම්මුලට ගහපුවා කම්මුල හපා කාපුවා මේ ඔක්කොම ටික මනෝ ඉන්ද්‍රියේ දත්ත වෙලා තියෙනවා. හැබැයි මොනවද ඒ දත්ත? එයා අල්ලගත්තේ කොහෙන්ද ඒ දත්ත ටික? කය පෙළීම යටතේ කම්මුල පෙළීම යටතේ මේ ජීවිත කාලයේදී එයා කය කම්මුල පෙළාගත්තේ අවස්ථාවල ධම්ම ටිකයි මේ ඇල්ලිවි. මේක මනෝ ඉන්ද්‍රිය තුළ මනෝ ඉන්ද්‍රියට ආහාර වෙනවා. මොනවද ඒ ආහාරය තුළ තියෙන්නේ? එකක් ඒ සිද්ධියේ සංඥාව අනික වේදනාව. එකින්ද ඒ සංඥාව වෙනස් වෙනවා. දැන් මදුරුවේ කණ එකයි කූඹියෙක් ඇවිදින එකයි දෙක සංඥා දෙකක්. නමුත් වේදනක් දෙකක්. දැන් මේ විදිහට
ඔය කම්මුල් තම තමන්ගේ කම්මුලට සිදුවෙච්ච ඔය පෙලීම් ටික වේදනා සංඥා ගොඩ අතීතයේ සිදුවෙච්ච ටික මනෝ ඉන්ද්‍රියේ තුරුම්බු දැන් දැන් සටනට එයා එන්නේ මේ සක්මන් භාවනාව කරත් ඔය ධාතු ගුණ ප්‍රකට වුණාම ධාතු ගුණ හරහා එන අර නිරාමිස දුක් වේදනාවට මනෝ ඉන්ද්‍රිය සටනට දාන්නේ තුරුම්බු තමයි අතීතයේ ඔය ශරීරයේ පිළිච්චීවේ සංඥාවයි වේදනාවයි දැන් දානවා දෙවෙනි අරමුණට දැන් කයින් අපි හිතමු කම්මුලේ ධාතු ගුණයක් ප්‍රකට වෙනවා ඒක තේරෙන්නේ කාය විඥාණයට තව ඉන්නේ අපි ඉහළ මට්ටමක නෙමෙයි මනෝගේ ඉන්ද්‍රිය බලයට මනෝ ඉන්ද්‍රියට යටත් වෙන්නේ දැන් මනෝ ඉන්ද්‍රිය දෙවෙනි අරමුණ ගන්නවා අරගෙන එයාට මතක් කරලා දෙන්නේ මොකද්ද මතක් කරලා දෙන්නේ අතීතේ කූඹි කාපුව මදුරු කාපුව මෙනස තියෙනවා දැනුත් ඔයගොල්ලන්ට ඕන නම් මේ බණ අහනකොට ඕන කෙනෙක් උත්සාහ ගන්න මේ කියන ಗುಣ නැහැ. ඒ කියන්නේ උත්සාහ ගන්නෙ මොකද්ද? ඕන මේ ඉන්න වාඩි වෙලා බණ අහන ඔක්කොම අතේ මූණ මදුරු කාලය ඇති. කූඹි කාලය ඇති. ඉතින් ඒ එහෙම නැති කෙනෙක් නැහැ. ඕන නම් එහෙම කාපු තැනක් මතක් කරන්න. මතක් කරපුවාම දැන් අපි මේ ඉන්න තත්ත්වයට මනෝ ඉන්ද්‍රිය තුරුම්බු දෙකක් දෙන්නේ අපිට එකයි දෙන්නේ. ඒක මතක් කරන්න පුළුවන්. සංඥාව දෙනවා. අවල් දවසේ මගේ මදුරුවෙක් ආවා. එදා හුඟක් රිදුනා. එහෙම කියලා මේ Tamanට ඕනනම් මතක් කරලා දෙනවා. නමුත් මතක් කරා කියලා ඔයගොල්ලන්ට කම්මුල රිදෙන්නේ නැහැ. මදුරුවක් ආපු වෙලාවේදී විචි දුක් වේදනාවෙ ඉන්නේ නැහැ. නිකන් වෙලාවට නමුත් අර සතිපට්ඨානේ වඩලා යමේ අර කම්මුලේම ධාතු ගුණය ප්‍රකට වෙලා එතනින් නිරාමිස දුක් වේදනාව ඉස්මතු වුණොත් මනෝ ඉන්ද්‍රිය තුරුම්බු දෙකම එළියට දෙනවා මොකද දෙකම කියන්නේ අතීතයේ තමන්ගේ අත්දැකීම් වල තියෙනවා නම් තමන්ගේ ජීවිතයට මුහුණ දීලා තියෙනවා නම් අතීතයේ මදුරුව කාලා ඒක රිදිලා තියෙන එකක් දැනෙනවා සංඥාවක් දැනෙනවා වේදනාවක් දැනෙනවා සංඥාවක් දැනෙනවා ඒ වේදනාව සංඥා දෙක එතකොට සාමිෂ පැත්තක තියෙන එක නිර්ආමිෂ නෙමෙයි කියන්නේ මේ සාමිෂ සාමිෂ වේදනාවක අතීත අත්දැකීම කියන්නේ ඒකේ භාවනා කරන කෙනා කරන්නේ මොකද්ද? සක්මන් කරනවා මූණ පිහ පියා. නමුත් මූණ පිහින්නේ හේතුව බොරුවක්. එතකොට ඒ බොරු වැඩේට යනකොට අතන කමටහනි සතිය කැඩෙනවා. දැන් බේනවා නේද සතුර පහර දෙන විදිහ. දැන් මූණ පිහින්න ගිහිල්ලා වංග කකුල පොළවේ වදිනවා අවධානේ නැතුව යනවා. එයාට හිතේ මදුරු කනවා කියලා. එයාට හිතේ කූඹි ඇවිදිනවා කියලා. නමුත් ඔය මූණෙම මදුරුවක් කාලා තියෙනවා. කූඹිත් ඇවිදලා තියෙනවා. සක්මන් මළුවේදී නෙමෙයි. හුඟක් ඉස්සර. දැන් අතීත දත්ත ටිකේ වේදනා ටිකයි සංඥා ටිකයි දෙකම ගේනවා නිරාමිෂ වේදනාවේදී. මනෝ ඉන්ද්‍රිය තුරුම්බ විදියට අනික් වේදනාවලදී නෑ. සංඥාව විතරයි ගෙනත් දෙන්නේ. ඒක නිසා මුලාවෙන් මුලාවට වැටෙනවා භාවනා කරනකම්. අවධානයේ හුඟක් අය මේකේ ගිහිල්ලා ගිහිල්ලා දැන් මේ සරල හින්දා බේරෙන්න පුළුවන් දැන් පිහිනවා පිහිනවා ඉඳගෙන භාවනා කරනවා මදුරු දැල් දානවා විවිධේව කරනවා එහෙම කරලා උණක් කමක් නැහැ ආය ආය නැවත නැවත අර කමටහනේ මේ ඉස්සරහට ගියොත් ඒ කමටහනේ මේ ඉස්සරහට සතිය පැවැත්වුවොත් ටික කාලයක් යනකොට අර මදුරු කෑවිල්ල ඉවර වෙනවා මොකද හේතුව මදුරුව කණේක ඉවර වෙනවා නෙමෙයි වෙන්නේ ඉස්සෙල්ලා මදුරුව ගෑවෙත් නැහැ අර කම්මුලෙන් දැනෙන නිරාමිෂ දුක් වේදනාව අර සතිය වැඩි වෙන්න සමාධිය වැඩි වෙනකොට නිරාමිෂ සුඛ වේදනාව වෙනවා දැන් නිරාමිෂ සුඛ වේදනාවේදී මනෝ ඉන්ද්‍රියට තුරුම්බු නැහැ තියෙන්නේ මදුරුව කාපුවා කම්මුලට ගහපුවා නෙමෙයි ඊට වෙනස් ඒවා ගෙනාවට තමන්ට එච්චර
ගැටලුවක් නැහැ. මොකද හේතුව? ඒක සතුටු අරමුණක්. එහෙනම් ගේන්නේ යා සතුටු. සාමිස සුඛ අතීතයේ අත්පින්දපු කම්මුල පිළිච්ච එකක් නෙවෙයි ගේන්නේ. එතකොට කම්මුල පිනවිච්ච එකක්. දැන් ඒකට සතුටුයි. ඉතින් බොහොම සතුටින් භාවනා. හරි හොඳයි භාවනාව. හැබැයි එතනක් තියෙනවා ගැටලුවක්. ඒ සතුටට ඇලුනොත් ඒත් අර වැද්දට කඩුව දුන්නු. ඒ වගේ එතකොට වෙන්නේ ඒ ඇලීම හේතුවෙන් මනෝ වේදනා චිත්ත ධම්ම ජාග්‍රහණය කරනවා. ඒ ඇලිච්ච එකට තව තියෙන දත්ත ගොඩාක් ගේන්න පටන් ගන්නවා. මොකද එයාගේ තුරුම්බ වල අර සියලු දේ තියෙනවා. සියලු වේදනා ටික තියෙනවා, සියලු සංඥා ටික තියෙනවා. එකින් එක බස්සනවා. මුල පුංචි එක ඉස්සල බස්සලා එන්න එන්න ගැඹුරු එකට ගෙනියනවා. එතකොට ශ්‍රාවකයා අහුවෙනවා. ඔන්න ඔය සෙල්ලම් ටික ඔක්කොම ලැබෙන්නේ කොයි වෙලේද? ධාතු ගුණ ප්‍රකට වුණාට පස්සේ. එතකන් නෑ ඔය. ඔය මං කියන එක නෑ. ඒකේ තව ටිකක් දුරට ධාතු ගුණ ප්‍රකට වෙලා තව සිමුම් වෙන්න ඕනේ මේකේ හොඳ රඟ දකින්න. ඉතින් ඒකින් මේ භාවනාව කරනවා වගේම තමන් හිතන එකක් විදිහට සලකන්නේවා පොතක තියෙන එකක් විදිහට සලකන්නේ නැතුව තමන්ගේ ප්‍රායෝගික වෙන එකම වටිනවා කියලා සලකන්නේ. බුදුහාමුදුරු පෙන්නන්නේ එහෙමයි. අත්දැකලා දැනගන්න. සාකච්ඡා කරලා භාවනාව ගැන දැනගෙන වැඩක් නැහැ කවුරු හරි. දැන් ওই தත්ති ඔහොම වෙනවා. ඒකට අපි දෙන උපදේශ මොකද්ද? දැන් ගුරුවරයෙක් දෙන උපදේශ මොකද්ද? ඒක දැනගෙන ඉන්න එපා. මේ උපදේශ අනුවනේ ඉදිරියට යන්නේ. කමඨහන කියන්නේ භාවනාවට දෙන උපදේශ. එහෙනම් කමඨහන මොකද්ද උතෙන්දී? කමඨහන බොහොම සරලයි. දැන් යමේ කායනුපස්සනාවේ භාවනාවක් වඩලා ශරීරයේ යම් කිසි තැනක ධාතු ගුණ ප්‍රකට වීමක් සිදු වෙනවාද? ඒසේ සිදු වෙන වෙලාවේ හැම වෙලෙම මේ දැනෙන ධාතු ගුණයට ඇලීමක් ගැටීම ඇති කරන්න එපා. ඔච්චරයි උපදෙස. ඒ කියන්නේ ධාතු ගුණයෙන් දැනෙන වේදනා ස්වરૂපය අපිට තේරෙන්නේ ධාතු ගුණයෙන් දැනෙන වේදනා ස්වરૂපය හැම විටම නිර්ආමිෂයි. තන ධාතු ගුණයේ මුලින් දැනෙනකොට නිරාමිස දුක්ඛ වේදනාව වෙන්න පුළුවන්. ඒකත් ගැටලුවක් නෑ. නිරාමිසයි. නිරාමිස කියන්නේ එතන කාම තණ්හාව නෑ. එතන නීවරණ නෑ කියන එක. නීවරණ නැති තැනක වේදනාවක් නිරාමිස වේදනාව කියන්නේ. එතකොට ධාතු ගුණයෙන් පහුවෙලා දැනෙනකොට ඒ ධාතු ගුණයෙම නිරාමිස සුඛ වේදනාව වෙන්න පුළුවන්. තවත් ඒ භාවනාව ගණන් ගන්න නැතුව දිගටම කරපුවාම ඒ ධාතු ගුණේම වේදනාව නිරාමිස අදුක්කම සුඛ වෙනවා. මේක එකපාරට වෙන්නේ පළපුරුද්ද පුහුණුව අනුව ලැබෙන ඵලයක් වෙනවා. කවදා එක සැරේ ගන්න බෑ මේක. දැන් අර කමඨහන වේත්තේ දැනෙන ඕනම එක ධාතු ගුණයකට හෝ වේවා අංශු මාත්‍රයක් ඇලෙන්නේ නැතුව. ඇලෙනවා කියන්නේ ඇලීමක් නැතුව ගැටීමක් නැතුව ඉන්න එක තමයි කමඨහන. එහෙනම් දැන් අර කම්මුලයෙන් දැනෙන ධාතු ස්වરૂපය නිරාමිෂ දුක්ඛයකනේ මුලින් දැනෙන්නේ. ඒකට ගැටුනොත් විතරයි මනෝ ඉන්ද්‍රිය අර තමන්ගේ ගබඩාවෙන් තුරුම්බු ගේන්න පටන් ගන්න. අතීතයේ කම්මුල පිළිච්චේවැ ස්වરૂප. දැන් ශ්‍රාවකයා මේක මේ භාවනාවෙන් වෙන්න පුළුවන් දෙයක් මිසක් මගේ මූණට වෙච්ච අලුත් මේ හානියක් නෙමෙයි කියලා දැනගෙන අර ධාතු ගුණයට ගැටෙන්නේ නැතුව සක්මණේ සතිය පැවැත්තුවා නම් ඉතින් දෙන්නේ අර මේ මනෝ ඉන්ද්‍රියට හැකියාව නැහැ අතීත සංසිද්ධියක් ගෙනල්ලා මේ භාවනාව කඩන්නේ. එහෙනම් ඒ මූණෙන් දැනෙන ධාතු ගුණයට ගැටුණා තමන් අකමැති වුණා කියන්නේ අර මනමේ කුමාරිය වැද්දට කඩුව දුන්නා වගේ එකක්. මේ හැමෝම කඩුව දෙනවා තෙන්දි වැද්දට. දුන්නේ හැටිය වැද්ද කරන්නේ මොකද්ද? අතීත දේ ගේන. අතීත දේ ගේන කොච්චර හරි භාවනා කරන්න ගියාම මදුරුව කනවා, කූඹි කනවා, සත්වයේ විදිනු. කොහෙද? මූණේ.
ඒකට ඇලෙන්නේ ගැටේ ඇලීමක් නෙවෙයි නෙවෙන්නේ අකමැති ඉන්නේ. ඇත්තට මේ අකමැති භාවය අතීත අත්දැකීමෙන් අපි මඳුර කනවා කියන එක. ඒක ගේන්න පුළුවන් ශක්තිය ලබා දුන්නේ තමා. කවුද ගෙනාවේ? මනෝ ඉන්ද්‍රිය. මනෝ වේදනා චිත්ත ධම්ම කියන සතුර ගෙනාවේ ඒක. මදුරුව කනවා කියන එක ගෙනාවේ යා. සතිපට්ඨානයෙන් ගෙනාවේ මූනේ නිරාමිෂ දුක්ඛ වේදනා ස්වરૂපයක් විතරයි අර ධාතු ගුණය. දැන් ඒ නිරාමිෂ දුක්ඛ වේදනාව එක්ක අර මනෝ වේදනා චිත්ත ධම්ම කියන සතුරා සටනට එන්නේ. එයාගේ සටනට ආයුධ මොනවද ගන්නෙ? ඒ කම් මුලේම මෙතෙක්කල් ජීවත් වෙනකොට ඔය කම් මුලේයි පෙලාගත්තේ සංසිද්ධියොල අත්දැකීම් ටික. ඒවා සාමිෂයි. දැන් සටන තියෙන්නේ කාතේද? මනෝවේදනා චිත්ත ධම්ම කියන මනෝ ඉන්ද්‍රිය හරහා තියෙනවා අතීතයේ මේ ජීවිත කාලයේ අත්විඳ මූණ පෙලිච්ච මදුරුව කාල වෙන්න පුළුවන්, බිහියෙන් ඇනලා වෙන්න පුළුවන්, බල්ලු හපා කාල වෙන්න පුළුවන්, මිනිස්සු හපා කාල වෙන්න පුළුවන්, ඇසිඩ් ගහල වෙන්න පුළුවන් ඕන එක. තමන්ගේ නිකම්ම ඔය පාට ගෑවට මූණේ පාට අස්සේ තියෙන ඔහොම වංශ කතාව. ක්‍රීම් අස්සේ තියෙන වංශ කතාව කම්මුලි. ඒ වංශ කතාව වහන්න බෑ ක්‍රීම් එකෙන්. දැන් මෙතන තියෙන්නේ මේ වංශ කතාවයි වර්තමාන කමටහනයි අතර ප්‍රායෝගික ගැටලුවක්. ඒක නිසාවෙන් මෙතෙන්දී අර වංශ කතාවේ තියෙන ඒවා අවුස්ස ගන්න නැතුව ඉන්න ඕන නම් ශ්‍රාවකයා කළ යුත්තේ අර දැනෙන ධාතු ගුණයට ගැටෙන්නේ නැතුව ඉඳීම පමණයි. මේක මේ භාවනාවේ හැටිය මිසක් මගේ මූණට වෙච්ච දෙයක් නෙමෙයි කියලා නිකන් හිතලා බෑ. අර පවත්වාගෙන ආපු කමඨාන ඉදිරියට ගෙනියන්න ඕන. වම් කකුල පොළොව වදිනවා වදින එක ගැන අවධානයෙන් හිටියා නම් එහෙම අවධානයෙන් ඉන්න ඕන. අවධානය කඩන්න මූ කම්මුලට අවධානය දෙන්න යන්න බෑ දැන්. අර දැනෙන ධාතු ගුණයට ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ. මෙතෙන්දී ඉන්නේ ගැටීම. දැන් තේරෙන්න ඕනේ නම් මේ ඔය නිරාමිත වේදනාව වේදනානුපස්සනාව නෙමෙයි වඩනවා නෙමෙයි මේ මේ කියන්නේ. වේදනානුපස්සනාව වැඩෙනකොට තමන්ට වෙන්නේ වින්නේ අයිය. දැන් දැනගන්න ඕනේ මේක වඩන්න නෙමෙයි වේදනානුපස්සනාව වැඩෙන ඔය කමඨහනේ තමන් අර මෝඩයා වගේ කමඨහනේ තතිය පැවැත්තුවා. කායනුපස්සනාව වැඩෙනවා එකෙන් වේදනානුපස්සනාව වැඩෙනවා, චිත්තානුපස්සනාව වැඩෙනවා, ධම්මානුපස්සනාවත් වැඩෙනවා. නමුත් ප්‍රශ්න තියෙන්නේ ඔය වේදනානුපස්සනාව වැඩෙනකොට නිරාවර ධාතු ගුණ මතුණාට පස්සේ ධාතු ගුණෙන් ලැබෙන නිරාමිෂ වේදනාව එක්ක තමන් කරන කෝලන් ටික නවත්තන්න බෑ කාටවත්. මොකද ඒ බැරි. බැරි තමන් මෙච්චර කල් ජීවත් උනේ ඔය ශරීර ඔය දෙතිස් කුණප පිනවන්ලා පිනවන්ල ජීවත්තු. පිනවන්න ගිහින් තමයි පෙළුනි. කවුරුව බලෙන් පෙලා ගත්තේ නෑ ඔය දෙතිස් කුණපටි. පිනවන්න ගිහිල්ලා අහම්බෙන් පෙලිච්ච තියෙනවා. නමුත් පෙලිච්ච ටික දරුණු වෙන්න පුළුවන් පිනවෙච්ච එකට වැඩිය. එහෙනම් අර හතුර ළඟ මනෝ ඉන්ද්‍රිය තුල ඔය ඔය දෙතිස් කුණප පෙලාගත්තේ සියලු අත්දැකීම් ටිකේ ඒක පෙලාගත්තේ එකේ සංඥා වේදනා ටිකයි පිනවගත්තේ එකේ සංඥා වේදනා ටිකයි දෙකම තියෙන. එයා හැබැයි ඒක තුරුම්බ විදියට භාවිත කරනවා. ඒ තුරුම්බ එළියට දෙන්නේ අවස්ථාවට විතරයි. ඒ සමහර තුරුම්බ වලදී Taman හරහ වෙතින් මං පෙන්නන්නම්. දැන් ඒ තුරුම්බ මනෝ ඉන්ද්‍රිය ගේන්නේ ඔය ශාරීරිය ධාතු ගුණේ ස්වરૂපය මත, ධාතු ගුණේ දැනෙන ස්ථානය මත, ධාතු ගුණේ වේදනාවේ සුඛ වේදනාවද නිරාමිස දුක්ඛ වේදනාවද මත. ඔහොම තමයි අර අය තුරුම්බු ටික ගේන්නේ. දැන් මං ඉස්සෙල්ලා කියා දුන්නේ එතකොට ඔය මුලින්ම ඕනම ශ්‍රාවකයකට මේ භාවනාවේ මුල් කාලවලදී සිත තැම්පත් වෙනකොට ගායගත සතියක් කියන එක යන්තමින් එනවනවා.
එලා දැල්ලක් වගේ තියෙනකොට ඒ කම්මුලට වෙන දෙයක්. කම්මුල හරහා ගේන දෙයක්. ඒවා තමයි අර මදුරුව කනවා වගේ, කූඹි දුවනවා වගේ දැනෙන. ඔක ඉතින් ගණන් ගන්න නැතුව භාවනා කරපුවා නැතුව. එච්චර. ඒකට තමයි අර දැනෙන ධාතු ගුණේට ගැලෙන්න එපා, ගැටෙන්න එපා. කමඨහනිම සතිය පවත්තන්න. ඒකෙන් අඩු වෙලා යනවා. හැබැයි ඔහොම අවුරුදු ගාණක් ගිහිල්ලා ඔය කයේ විවිධ ධාතු ගුණ තේරිලා ඒවා සිවුම් වෙලා ආය ඔය කම්මුලේ වෙන විදිහකට තේරෙනවා. හැබැයි එතකොට තේරෙන්නේ දුක් වේදනා නෙවෙයි සුඛ වේදනා. ඔය කම්මුල් දෙකේමයි, ඔය ක්‍රීම් ගාප කොටසෙමයි. දැන් ඉස්සෙල්ලා මුලදී භාවනාව පාතමිය මට්ටමේදී කම්මුලේ ධාතු ගුණ අර ධාතු ගුණ තේරෙනකොට නිරාමිස දුක් වේදනා, නිරාමිස සුඛ වේදනාව ලැබෙන ආය මේක චක්‍රයක් වගේ ගිහිල්ලා හුඟක් කල් භාවනා කරනකොට මේ මූණේ අභ්‍යන්තරේ. ඒකින්ද මේක මං කියන්නේ හැමෝටම අත්දැකලා තියෙයි කියලා. නමුත් භාවනාදී අත්දකින්න පුළුවන්. එලකයට එක ගණන් ගන්න තියෙතියම් මගරල යන්නත් පුළුවන්. නමුත් හැමෝටම පොදු උදාහරණයක් නෙවෙයි මම මේ කියන්නේ දැන්. ඊට වැඩිය ගැඹුරුයි. අර කම්මුලේම ධාතු ගුණමයි තේරෙන්නේ. ඒ ධාතු ගුණ ඊටාම සියුම් තත්යක තියෙන්නේ. සියුම් වෙලා ඉතින් ප්‍රකට වෙන වේදනාව නිරාමිස සුඛ වේදනාව වෙනවා. එතකොට දැන් උපාසිකාව එහෙම කියනවා මෙහෙම. ඉස්සෙල්ලා නම් කියන්නේ කූඹිකානෝ භාවනා කරන්න බෑ. එතකොට කියන්නේ කතා මෙන්න මේ වගේ. මම මේක උදාහරණයක් කියන්නේ කියපු ඔය වගේ මොනවා හරි ඉතින් තමන්ගේ අත්දැකීම් අවේ පිනව ගත්තේ එකයි කය ඔය දෙදි තමන්ගේ දෙදි ස්කුණ පෙක බැඳිච්ච දෙයක් තමයි මේකට සම්බන්ධ. ඒක පුජ්‍යල යනවා වෙනස් වෙන ඒක හින්දා එක හා සමාන විය යුතු නෑ කාටවත්. දැන් ඒ පාස ගම්ම කියන්නේ මොකද්ද? ආමුදුනේ මෙහිම භාවනා කරනකොට ඉඳගෙන භාවනා කරත් එකයි, සක්මන් කරනකොට ටිකක් වෙලා භාවනා කරනකොට කවුද පැන් හිනව මූණට? දැන් යාම හුඟක් ඉස්සර භාවනා කරනකොට මූණට ඔය කම්බුලටම පැන් ඉස්සෙලා මදුරු ගෑවා. දැන් පැන් හිනව. ඉගෙන එච්චරට සනීපයි. මූණට පැන් හිනව වගේ සනීපයි. බලන්න මේ මේවා තමයි මේ ඔය වැද්දාගේ අර කේ තුරුම්බු මේ මනෝවේදනා චිත්ත ධම්මවල තුරුම්බු දෙන විදිය. දැන් භාවනා කරනකොට කවුද පැන් ඉහිනව? ඉතින් දැන් මෙයා බලනවා අර විදියමයි. ඊට පස්සේ එක වතුර ගැවිලා තියෙද කියලා අත විහිල බලන ඉස්සරහ මදුරු ගෑවා මේ සතුටෙන් බලන්නේ. වතුරක් නැහැ. ආයෙත් දෙක පියාගෙන පියාගෙන භාවනා කරන කරුණා බලකයට සක්මන් කරනකොට මේක එනවා. මුලින් එන්නේ නැහැ මේවා. මේ වගේ රෝඩාවල් එන්නේ පහු වෙන්නේ. ඒ කියන්නේ හොඳ හොඳ සෙල්ලම් පහු වෙන්න ඕනේ. අරයාගේ හොඳ හොඳ තුරුම්බ එළියට දාන්නේ පහු වෙලා. නමුත් ඒ සියලු තුරුම්බ තමන්ගේ අත්දැකීම්. ජීවිතයේ ගෙවි සම්බන්ධ දේවල්. අනුන්ගේ එකක් තමන්ට එන්නේ. තමන්ගේ ඔය දෙදිස් කුණප පිනවෙච්චයි මේ ඉන්නේ. දැන් එතකොට එහෙම ගියාම අරයට දැනෙන්නේ මොකද? ඇස් දෙක වහගෙනවා කොහොමවත් භාවනා කරන්න බැහැ. මොකද ඒක හරි පෑන් විහිනවා. බැලුවට නෑ. නෑ එදෙනින් භාවනා ටික ටික යාගේ දුර්වල වෙනවා. අර ගිනිච්චි ටික දුර්වල වෙනවා කියන්නේ ආපස්සට යනවා නෙවෙයි වෙන්නේ. එතන පල් වෙනවා. දැන් හොයනවානේ අර පෑන් මොච්චර මූණට පෑන් ඉන්නේ කවුද? දැන් ඔහොම වුණාම ඔන්න එනවා ඔය මනෝ ඉන්ද්‍රියෙම තමයි අර මාරය 10 ඉන්නේ. ඔය මකු බව කියන අටවෙනි මාරයයි ඉන්නවා. මම පස්සේ පැහැදිලි කරන්නම්. ඒ මාරය ටික වෙනම අවස්ථාවක මේ දේශනා මාලාවේ. මේ මකු බව දෙනවා තීන්දුව. මකු බව කියන්නේ තීන්දුව දෙන කෙනෙක්. ජජ්මන්ට් කෙනෙක්. මානසික ජජ්මන්ට් කෙනෙක්. මෙයා තීන්දුව දෙන්නේ. දැන් මෙයා තව දුරටත් ඇලෙනවා නම් අර මූණට පැන් එකට ඇලෙන්නේ නැතුව භාවනා කරන ගියොත් මොකක් ගැටලුවක් නැහැ. තව තවත් සතුටු වෙනවා නම් මේ පැන් ඉහින එක මනෝ ඉන්ද්‍රිය ලණුවක් විදිහට දෙනවා. එතකොට
මේ භාවනා කරන්න හැට පැනපු උපාසකම්මා. උපාසකම්මා දන්නවා මෙලෝ මිනිහෙන් මගේ මූණට නම් බැන් හින්න විදියන්නේ. මං කරෙත් මෙච්චර කාල 60 වෙනකම් මිනිසුන්ගේ මූණට කෙල ගහපු එක තමයි. ඒක ඉතින් දන්නෝනේ තමයි. එහෙනම් මිනිස්සුෙන් නම් පැන් හින්නේ නැහැ මගේ මූණට කියලා භාවනා කරන්න කිනා දන්නේ. දැන් ඉතින් ජජ්මන්ට් එකට ලේසි අර මහු බවට. එහෙනම් මිනිස්සුෙන් නෙමෙයි. ජජ්මන්ට් එක දෙන්නේ කවුද? ඒත් මා හතුරා. සක්‍රදී දැන් උපාසක අම්මට දැන් භාවනාව දියුණු වෙලා ඇස් දෙක පියාගෙන පොඩ්ඩක් වෙලා මොන දේ ඇස් දෙක පියාගත්තේ ඇති සක්මන් කරන්න අඩි දෙක යනකොට සක්‍රදී යදීන් පැන් එහිනවා මූණට. දැන් ඕක තමයි ලනුව. මේ ලනුවට මොක මේ ලනුව කණ්ඩ වුණේ ඇයි? අර මදුරුව කනකොට ඉස්සර ඒකට ගැටිලා එවුන් එලෝ එලෝ හිටිය වගේ මේකත් පිළිගත්ත මගේ සංසිද්ධිය මේ මගේ යහපතට වෙච්ච එකක් කියලා. නෑ මේක මේ කයේ දැනෙන ධාතු ගුණයක සුඛ වේදනාව. ඒකට අර්ථකථනය තමයි මනෝ විඥානය ගේන්නේ පැන් හිනවා කියලා. ඇත්ත එයා කොහොමද මනෝ විඥානයට හදන්න බෑනේ බොරු. බොරු හදන්න නම් ඒ මොහොතේ අර මකු බව කියන එක භාවිතා කරලා හැදියගේ. ඒක හැදෙන්න ගොඩක් කල් යනවා. නමුත් මනෝවිඤ්ඤ ඉන්ද්‍රියට ගේන්න බෑ හැම බොරුව. ගේන්නේ අපරණ අධ්‍යක්ීම. මොකද්ද මේ ගිනාවේ? හොයලා බලපුවම මෙන්න මේ වගේ ඒවා. මේ උපාසකම්මගේ දැන් වයස 70යි. මීට අවුරුදු 50කට ඉස්සර කවුරු හක ආගේ හරි අතල්ලගෙන මුහුදු වෙරළේ ඇවිදිනකොට අර රැළෙන් ආපු මූණට වැදිච්චි පිනි බින්දු. ඒ කියන්නේ ඒ වෙලාවේ ඒ ඇවිදිනකොට තිබිච්ච සාමිස සුඛ වේදනාවට ගැලපෙනවා. දැන් මෙතන ඉන්න නිරාමිස සුඛ වේදනාව. දැන් තව ටිකක් වෙලා ඉන්නකොට ඒක තමයි අර යතුරුම්බුවට කියන්නේ. මෙයාට මතක නැහැ. දැන් අවුරුදු 50කට ඉස්සෙල්ලා තිබ්බේ මතක නැහැනේ. දැන් මතක් වෙන්නේ සුදුසු දියෙන්ද පුවා. සී අට තීවි ගත්තේ ඒවා දන් දීපා විතරයි. අර රත්ති අතු ගහපම මතක නෑනේ. තේරුණානේ? ඒවත් ඒවා ඔයගොල්ලන්ට මිනිස්සුන්ට මතක නැති වුණාට මේ හතුරා වැද්දා ළඟ තියෙන ඔක්කොම දත්ත ඕන තැනදී ලියට ගන්න අරගෙන අමාරුයි දාන්න. දැන් මෙතන අමාරුයි වැටෙන්න නෙමෙයි මේ කියා දෙන්නේ. වැටිය යුතුයි කියන එක නෙමෙයි මේ කියා දෙන්නේ. වැටෙන එක පණ්ඩිතකමක් කියන එකයි මේ කියා දෙන්නේ. වැටෙන්නේ නැතුව යන්නයි මේ කියා දෙන්නේ. එහෙනම් වැටෙන්නේ නැතුව යන්න නම් මොකද කරන්නේ? වැටෙන්නේ නැතුව යන්න නම් අර ධාතු ගුණ වලට මුල් කාලේ ඉඳලා ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට අර තුරුම්බු ටික මකලා දාන්න වෙනවා මනෝ ඉන්ද්‍රියට. එළියට ගේන්න අවස්ථාව නැත්නම් මකන්න වෙනවා. මේ මැකීම තමයි සංසාර විමුක්ති මාර්ගය. නැත්නම් එහෙම නොවුනොත් වෙන්නේ දැන් මම මේ උදාහරණෙත් ජත්ති දෙවෙනි උදාහරණේ මුලින්ම දකින්න පුළුවන් එකක් නෙමෙයි. ඔය ටිකක් එහාට භාවනාව වැඩිලා කායික සුඛ වේදනා ආපු වෙලාවක වෙන එක. දැන් ඕකට තවත් ඇලුනොත් මොකද වෙන්නේ? අපි ගත්තේ ඔය මූණේ දැනිච්ච එකට ඇලුනොත් ඊට පස්සේ දැන් අර මං කිව්වානේ දැන් මේ සිද්ධිය උදාහරණයක් මං ගන්නේ. මෙහෙම වුණත් මේ වගේ ඒවා ඕන තරම් තමයි ජීවිතවල තියෙනවා. සතුට එන්න ඕනේ, කායික සතුටක් එන්න ඕනේ. ඒ සතුටට මැච් වෙන්න ඕනේ රාමීස සතුට. ඒ කියන්නේ කායික සතුට ආවේ එතකොට කාමීස සතුටක් විදිහට එදා අතීතයේ දැන් ඒකට ගැලපෙන්න ඕනේ, අගෙන් ගැලපෙන්න ඕනේ සාමීස සුඛ කියන එකට. නේ නිර්ආමිත සුඛ නේ දැන් කයින් එන්නේ නිර්ආමිත සුඛය වේදනාවට ගැළපෙන එක තමයි අර මනෝ ඉන්ද්‍රිය ගේන්න බලන්න. නොගැළපෙන එක ගේන්නේ. දැන් කවුරු හරි කෙනෙක් අර මූණෙන් දැනෙන අර වැන් ඉහිනා වගේ එකට කැමති වුණොත් මොකද වෙන්නේ? තව ඇලුනොත්. ඇලුනොත් ඒ සංසිද්ධිය වටා ඒකට සම්බන්ධ මනෝ ඉන්ද්‍රියේ තියෙන දත්ත ගබඩාව තුරුම්බු විදිහට එළියට දානවා. ඊට පස්සේ ඔය කියන්නේ දැන් උපාසක උපාසිකාව භාවනා කරන ගමන් කියනවා මේ සක්මන් කරන්නේ
මුහුදු වෙරළේ ඇවිදිනවා වගේ තේරෙනවා. ඇත්තටම මුහුදු වෙරළේ නෙමෙයි ඇවිද්දේ සක්මන් මළුවේ. දැන් මොකද මුහුදු වෙරළේ ඇවිදිනවා වගේ මතක් වෙන්නේ? කවුද මතක් කරන්නේ? මුහුදු වෙරළක් දැකලාද මේ? පෙනිලාද? මුහුදේ රළ ඇහිලාද? නෑ. මුහුදු වෙරළේ ඇවිදිනකොට අර කය පින වෙච්ච සුඛ වේදනාව මතකයට ගියේ. එතකොට එයාට හිතේ මුහුදු වෙරළේ ඇවිදිනවා කියලා. ඊට පස්සේ තවම එකට ඇලුනොත් මොකද වෙන්නේ? ඒ ඇවිද්දේ එකා ගේනවා. මෙච්චර කල් ඒ වගේ පාන්නේ. තවම අල්ලගෙන අතල්ලගෙන ඉන්න එකේ ගේනවා. උගේ මුහුණ වේන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තව ඇලුනොත්. බුදුහාමුදුරුවන්ගේ පින් මේ පිළිමි දිහා බලා හිටියත් ඒ පිළිමි හිස නෙමෙයි පේන්නේ, අර රක්තියාදු ගහපු එකාගේ මුන්ද. මේ කියන්නේ මේක නොවුනා නෙමෙයි වෙච්ච අය ඉන්නවා මේ කියන එක පිළිගත්තේ නැති හින්දා. එගින මේ ධාතු ගුණය එක ගැටෙන්න බෑ, ඇලෙන්න බෑ. කමටහනේ හා ධාතු ගුණ තේරුණාට පස්සේ කමටහන වෙනස් වෙන්න ඕනේ. මෝඩය වගේ නෙමෙයි කරන්න කියන්නේ, හරක වගේ. නැත්නම් තමන්ගේ යට ගියාව එළියට එනවා. එයන් පීඩා විඳින්න නැතු වෙන්න, ලැජ්ජ වෙන්න නැතු ඉන්න ඕන නම් ඇලෙන්න නැතු ඉන්න ඕන. සුඛ වේදනාවට ඇලෙනවා, ඒ ධාතු ගුණයට ඇලෙනවා කියන්නේ ඒකයි. දුක් වේදනාවට ගැටෙන. තමන් ඒ දෙක ගැටෙන්නෙත් නැතුව ඇලෙන්නෙත් නැතුව ඉස්සරහට ගියෝ අර තුරුම්බු ටික විනාශ වෙනවා. කාගේ තුරුම්බුද? වැද්දාගේ. මනෝ වේදනා චිත්ත ධම්මෝ. මෙන්න කිසි දෙයක් වෙන්නේ තුරුම්බු විනාශ වෙනවා. දැන් මේක තමයි, දැන් මේකේ රඟ දැක්වීම පටන් ගන්න වේදනානුපස්සනාවේ. ඒකින්ද මේ මේකෙන් පස්සේ දිගට මොකද තියෙනවා? චිත්තානුපස්සනාවට වැඩි. ධම්මානුපස්සනාවේ තවත් වැඩි. නමුත් මේවෙන් කාටවත් කරදර වෙන්නේ. පඬිතු වැඩ නොකරොත්. පඬිතු වැඩ කරොත් කරදර. මොකද අර තුරුම්බ විනාශ වෙන ගම්ම කියනවා. ගෙනහලා තමන් විකාර මිනී කරනවා. භාවනාවේ විකෘති ස්වරූප පේනවා. ගෙදර මිනිසුන්ටත් එපා වෙනවා. දැන් අන්නේ වට තමයි ඉස්සර කිව්වේ. දැන් එහෙම වුණොත් වයසක කෙනෙකුට නාකි විසේ ගෙටත් විසේ කියන්න මොනවද? ඔන්නේ වගේ ඒවා කියන්න හිතෙනවා ගෙදර ඉන්න කොල්ලන්ට. තේනවද? සමාජයටත් එපා වෙනවා. ඇයි කරන්නේ විකෘති? හැබැයි මේ විකෘති කරත් මතක තියාගන්නේ විකෘති කරන්නේ හොඳක් කරන්න ගිහින්. නැතු මෙයාගේ වැරද්දක් නෙමෙයි. වැරද්ද තියෙන්නේ මොකද්ද? කමටහනට කියු විදිහේ ගැරු කරන්නේ. ඒකේ විපාක විතර. නමුත් මෙයාට ඒවා විපාක දීලා හරි කවදා හරි අර තත්ත්වයට එන්න ඕනේ. හැබැයි භාවනාව එකතන පල් වෙන කාලය වෙන්නේ. දැන් හිත අනිද්දාසේ ප්‍රශ්නහයි ආම්දුන්නේ මෙහෙම වෙලා අතර තුර පණ ගියොත් මොකද වෙන්නේ? ප්‍රශ්න මන් දන්නවනේ අහන්නේ. දැන් මෙතෙන්දි මේ වැඩසටහනේ දෙහන්නේ ගොඩක් අය කෝල් දාලා අහන්නේ හොරෙන්. එතකොට ඒ අමුතු භාෂාවල් දිනනෝනේ කට්ටියගේ. ඒවත් ඔය වැද්දාගේ ඒ වගේ අපි දන්න උත්තරක් දෙනවා. මොකද හේතුව? කොහොම හරි මේකෙන් ඉස්සරහට යන්නයි ඕනේ අපි. මේක නැතුව මේ කෙනෙක් නැති කරන්න කියා දෙනේ මොනවි මේ භාවනා කියන ඒවා. භාවනා කරන්න ඕනේ අපි හැමෝම ගොඩ යන්න. නමුත් ගොඩ යන හරි පාර, මේ පාර කියන එකේ ප්‍රශ්න තියෙනවා. දැන් ඒ පාරේ ලොකුම ප්‍රශ්න වෙන්නේ ওই වේදනානුපස්සනාවයි මම හිතන්නේ. ඉතින් මේ විදිහට හරි කියලා තේරුම් ගන්න උත්සාහ ගන්න ඕනේ. ඔය හැමතැනදීම මේවා කියා දීලා තියෙනවා හුඟක් එක එක ක්‍රමවලින් අපි. ඉතින් බලන්න උත්සාහ අරගෙන කොහොම හරි අපිට එක දෙයයි මෙතන කමටහනට වැදගත් වෙන්නේ. කයේ ධාතු ගුණ ප්‍රකට වුණොත් ධාතු ගුණේට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් උපරිම ශක්තිය යොදවන්න ඕන. ඒ ශක්තිය ඉඳගෙන කරන්න බැරි හින්දා තමයි මං
සක්මන කරන්න කියන්නේ වැඩි. සක්මනේදී පළ දෙනවා වැඩි මේක. ඇලින් ගැටින් නැතුව ධාතුගුණ ගැන මැදිහත් වේදනාවෙන් සක්මන් භාවනාව කරගන්න ලේසි. එහෙම නැති වුණොත් එන්නේ ඒවට ඇලෙන එක හෝ ගැටීම වැඩි වුණෝ ගැටීමෙන්ම මුලින් මුල් අවස්ථාවේ ගැටීමෙන් වැඩි වෙලා අර සතුර ජය ගන්නවා. සතුර ජය ගන්නවා කියන්නේ පටන් ගන්නවා ඉඳගෙන හොඳ පුටුවක් ගෙනihinලා කයි අරමුණ ආනාපානය ගැන භාවනාව පටන් ගන්නවා. එතන තියෙන මොකක්ද ආනාපාන ස්පර්ශය ගැන උදරයෙන් වෙන්න පුළුවා. දැන් පටන් ගන්නකොට බොහොම සරලයි. ඒ හැම තැනදීම කයෙන් ඇති වෙන ස්පර්ශය තේරෙනවා. ඒ කියන්නේ කාය වේදනා චිත්ත ධම්ම වැටහෙනවා. හැබැයි උපරිම මිනිත්තු 3යි. ඔන්න පහු වෙනකොට. ඊට පස්සේ කායික අරමුණක් නැහැ. මොකද්ද අරමුණක් තියෙනවා? කාගේද අරමුණ? මොකද්ද කියලා තේරෙන්නේ නැති අරමුණක්. නිින්ද ගිහිල්ලත් නැහැ. මොකද්ද කියලා තේරෙන්නේ නැති අරමුණ සතුරාගේ අරමුණ. මනෝ වේදනා චිත්ත ධම්ම හදලා දීපු උගුලේ. නැහැ ඒ උගුලට විනාඩි දෙකෙන් වැටෙනවා. දැන් විනාඩි දෙකෙන් වැටිලා පැය තුනක් අර උගුලේ ඉන්නවා. වෙලාව බලන්න ඕනේ දැන් කොච්චර දුරට දියුණුද කියනවනම් පැය තුනෙන් හරියට නැගිටිනවා. නැගිටින වෙලාවට ආය උගුලට අහු වෙනවා. හරියට තේරෙනවා ආස්වාසේ පාස්වාසේ. දැන් උගුල යටෝලා දුන්නේ මිනිහා හරියට කරනවා. මුලදි තියෙනවා ආස්වාස පාස්වාසේ කය තේරෙනවා. වලට දාගන්නව මගදී ඊට පස්සේ ආය නැගිනන කොටත් එහෙම ගන්නෑ. ආය කාය වේදනා චිත්ත ධම්ම තේන ඔන්න වැද්දාගේ හැටි. කොතනම වැද්දාගේ හැටි. දැන් හරි සතුටුයි. කොහොම අවුරුදු 10 කරනවා ආනිසංස මොනවද? කාය වේදනා සතරාතිපට්ඨාන ආනිසංස ලැබෙන්නේ නැහැ යාට. හුඟක් වෙලාවට ආනිසංස කියලා ලැබෙන්නේ සාමාන්‍යයෙන් ඉඳගෙන නිදාගත්තම ලැබෙන ආනිසංස. හැබැයි මේක නිින්දක් නෙමෙයි. මේක නිින්දක් නෙමෙයි. මේ මේ සත්‍ය ස්වરૂපය හොයන්න නම් ඔයගොල්ලන්ට හරියට චිත්තානුපස්සනාව ඉගෙන ගන්න වෙනවා. චිත්තානුපස්සනාව විතරක් නෙමෙයි උගුල තියෙන්නේ. ධම්මානුපස්සනාවෙන් තමයි මේ උගුලට දාන්නේ. ඔයි මං අවසානේ කිව්වේ. ඒකින්ද හැම වෙලේම ආධුනිකයෙක් දැනගන්න ඕනේ භාවනා කමටහනක් වඩලා කොහේද ධාතුගුණ තේරෙන්නේ? ඒ තැනදී ඇලීන් ගැටීන් නැතුව ඉස්සරහට යන්න. නැත්නම් මේ ධාතුගුණෙන් තේරෙන නිරාමිත වේදනාව පාරාවලල්ලක් විදියට තමන්ගේ අතීතයේ පස්සෙන් එළුණු. පහර පිට පහර දෙන්න පටන් ගන්නවා. තමන් රවටුණු ඇලුනොත් ගැටුණු. නමුත් කිසිම කරදරයක් නැතුව ඉස්සරහට ගිය හැටි කමටහනට ගරු කරන්න. වැද්දට කඩුව දෙන්න එපා. මනමේ කුමාරයාටම දෙන්න. ඒ කියන්නේ හැම වෙලෙම කඩුව දෙන්න කාය වේදනා චිත්ත ධම්ම. කිසිම ගැටලුවක් නැහැ. මනෝ වේදනා චිත්ත ධම්ම එක ගනුදෙනු කරන්න එපා. භාවනා තුල ඒක තමයි මෙතන තියෙන බාධකය. දැන් මේ ගැන පසු කාලීනව තව අපි එහාට චිත්තානුපස්සනාවේ තියෙන ටිකයි ඒවා අධ්‍යයනය වෙනකොට සිද්ධාන්ත ඉගෙන ගන්නකොට භාවනාව නෙමෙයි අපි මේ කරන්නේ සිද්ධාන්ත කියා දෙන්නේ. භාවනාව ඔයගොල්ලෝ වඩන එක. නම් වඩනකොට මේවා දැනගෙන හිටියොත් බේරුනේ හැටි නැත්නම් අහුනේ. ඒක හින්දා මේ හැම තැනම සතිපට්ඨානිය වුණා. දැනගෙන ගියෝ අතරගම නොදැන ගියෝ අතරම කරපු කාලේ මෙතෙන්ට වැඩක් නෑ. අවුරුදු 10ද 20ද 30ද 50ද. ඒක හින්දා හැමෝම ඒ විදිහට හිතලා ඒවා දැනගෙන හරි දේ ඉක්මනින් මේ භාවනාවේ ඉස්සරහට යන්න තමයි මේ උපදෙස් දෙන්නේ නායක හඳුරුවත්. ඉතින් මේ වැඩසටහන් මෙහෙම කරන්නේ අපි ධර්මයේ හැම දෙයක්ම කරන්නේ ධර්මයේ ප්‍රයෝජනට ගන්න.
භාවනාව නම් භාවනා ප්‍රයෝජනයට ගන්න, දානි නම් දානි ප්‍රයෝජනයට ගන්න, සීලය ගැන බණ කියන්නේ සීලය ප්‍රයෝජනයට ගන්න, ආමිෂය ගැන බණ කියන්නේ ආමිෂය ප්‍රයෝජනයට ගන්න. මොකද මේ නිවන් මාර්ගයේ තියෙන දාන සීල භාවනා කියන ඔක්කොගෙම. එතකොට මේ හැමතැනදීම මේ වගේ දේවල් තියෙනවා. නමුත් ගැඹුරුයි භාවනාවේ. ඉතින් ගැඹුරු தත්ත්වය හඳුනා ගන්න ටිකක් උත්සාහ ගන්න ඕනේ. තමන්ගේ ප්‍රායෝගික භාවනාවයි මේ ධර්මයේ සංසන්දනය කිරීම නෙවෙයි මේ කියන්නේ. සංසන්දනය කරන්න කියෝ භාවනාව නැති වෙනවා. ඉතින් උත්සාහ අරගෙන මේවා තේරුම් අරගෙන කරන වැරදි, තමන් විසින් කරන වැරදි හා අනු වැරදි කරපු අය කියන බොරු වලට අහුවෙන්නේ නැතුව ඉදිරියට යන්න තමයි මේ ධර්ම දේශනාවල් උපයෝගී වෙන්නේ. ඉතින් අද දවසේ දේශනාවත් හැම දිනාටම තමන් කරගෙන යන භාවනාව සාර්ථක කර ගැනීමට ධෛර්යයක් වේවා, ඒ වගේම අදිෂ්ඨානයක් වේවා, හැකියාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි අනුශාසනාව අවසන් කරනවා. අදත් වෙනදා වගේ මොනවහරි ගැටලුවක් තියෙනවා නම් භාවනා සම්බන්ධව කරපු භාවනා ප්‍රායෝගික ගැටලු විමසන්න, වෙන නිකන් ධාර්මික ප්‍රශ්න තේරුමක් නැහැ අහන්න එපා. එහෙම ගැටලුවක් තියෙන ඉදිරිපත් කරන්න අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අනික් සෑම දිනාගෙම භාවනාවක් කරගෙන යන භාවනාවක් කරගන්න ඉන්න භාවනාව දිනු කර ගැනීම උදෙසා